සුබෝදෑසනක් තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේ දැන් පහුගිය කාලවකවානුවේදී අපි දැක්ක දෙයක් තමයි බොහෝ විට මිනිසුන් සියදිවි නසා ගන්නට පෙළඹුණා තමන්ගේ ජීවිතය තොර කර ගැනීමට පුද්ගලයෙකුට හිතෙන්නේ ඒ වගේම තවත් කෙනෙක් හදිස්සියේම භයානක රෝගී තත්ත්වයන්ට පත්වන්නේ කුමන හේතුවක් නිසාද ස්වාමීන් වහන්සේ මෙහෙමයි පුතේ හේතුවක් නැතුව ඵලයක් සකස් වෙන්න බැහැනේ හේතුවක් තොරව ඵලයක් සකස් වෙන්නේ නැහැ හේතුවක් තියෙනවා ඉතින් හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්වයා කර්මයේ දායාද කොට ඉපදී සත්වයා කර්මයේ මගේ කොටගෙන ඉපදී සත්වයා කර්මයේ ඥාතියා කොටගෙන ඉපදී සත්වයා කර්මයේ තමාගේම සෙවණැල්ල කොටගෙන ඉපදී කියන දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක් පැවිදි ජීවිතය තුල ගත කරලා පිරිනිවන් පාන දවසේ සිංහනාදයක් කරනවා මම අවුරුදු 80ක් මගේ පැවිදි ජීවිතය තුල ගත කළා ඒ අවුරුදු 80 තුල මම එක කිඹුහුමක්වත් මට ගිහිල්ලා නැහැ අරලු ගෙඩියක් තරම් දෙයක් මං ඖෂධයක් හැටියට අරගෙන නැහැ ඒ නිරෝගී භාවයේ කොහෙන්ද ලැබුණේ සාංශාරික හේතුඵල ධර්මය එතකොට අපේ සිදුහත් කුමාරයා මහා මායා විසවගේ මව් කුසේ පිළිසිඳගත් මොහොතේ පටන් නෝනායේ මහා මායා විසවට කිසිම අසනීපයක් ලෙඩක් වේදනාවක් සකස් වෙන්නේ නැහැ දරුවෙක් මව් කුසට ආවට පස්සේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ පිළිසිඳගෙන මාසයක් දෙකක් ගිය මොහොතේ පටන් අම්මා කෙනෙක් කොයිසානම් ශාරීරික වෙනස්කම් වලට ලක් වෙනවද කියලා බලන්න. රෝගී භාවයන්ට ලක් වෙනවද? වේදනාවන්ට ලක් වෙනවද? විවිධ දේවල් සිද්ධ වෙනවා දරුවෙක් හම්බ වෙනින්න අම්මලා කෙනෙකුට. නමුත් මහා මායා දේවියට සිද්ධාර්ථ කුමාරයා පිළිසිඳ ගත්ත මොහොතේ පටන් නොනා දැනුවත්වයි පිළිසිඳ ගන්න මෙන්න මව් කුසේ කල්ල රූපයක් පිහිටියා කියලා ඒ පිහිටිය දවසේ පටන් නොනා දසමාසයක් කැවෑමෙන් දරුවා සුවසේ බිහි වෙනකන් කිසිම විලිරුදාවකින් තොරව බිහි වෙන තාක් කල් කිසිම උණක් හෙම්බිරිස්සාවක් ශාරීරික වේදනාවක් කවදාකවත් සකස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් ලෝකේ. බුදුරජාණන් වහන්සේ නමකට විතරක් පොදු ධර්මතාවයක්. ඒ වගේම නෝනායේ කුමාරයා මව් කුසට බැසගත් මොහොතේ පටන් ස්වයංව වෙහෙසක් කරන්නේ නෙමෙයි. පංච සීලේ ආරක්ෂාවට ඒ අම්මා එනවා. අයිමත් කවුරුත් කියන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අවවාද කරන්න ඕනේ නැහැ. ඔබේ මව් කුසට පින්වත් දරුවෙක් බැස්සා ඔබ මේ මොහොතේ පටන් පංචශීලයේ තුල ආරක්ෂා වෙලා ඒ දරුවාව තව ශක්තිමත් කරන්න කියලා එදා පැවිදි පක්ෂේ දා නැහැ මහා සංඝරත්නය. නමුත් වෙනයම් හෝ කෙනෙක් ඇවිල්ලා කියන්න අවශ්‍ය දෙවියෙක් බ්‍රහ්මෙක් ඇවිල්ලා කියන්න අවශ්‍ය නැහැ. බෝධිසත්වයෝ මව් කුසට බැසගත් මොහොතේ පටන් මව් කුසෙන් බිහි වෙන මොහොත දක්වා ඒ අම්මා පංචශීලයේ තුල ශක්තිමත් ස්වයංව ශක්තිමත් වෙන අම්මා කෙනෙක් බවට පත්. ඒ වගේමයි ඒ අම්මා මව් කුසේ දරුවා පිළිසිඳ ගත්තේ දැන මොහොතේ පටන් ඕනා ඒ අම්මාට කිසිම කාමසිතුවිල්ලක් සකස් වෙන්නේ නැහැ. තමන්ගේ සාම්පුරුෂයා උදෙසා සුද්ධෝදන රජතුමා උදෙසා කාමසිතුවිල්ලක් සකස් වෙන්නේ නෝනා මේ මොනවද මේ? හේතුඵල ධර්මයන්. මොකක්ද හේතුඵල ධර්මය? දස පාරමී ධර්මයන්ගේ හේතුඵල ධර්මයන්. දසපාරමී ධර්මයන්ගේ හේතුඵල ධර්මයන් සිදුහත් කුමාරයා සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පිරුවා වූ දසපාරමී ධර්මයන්ගේ ශක්තිය. ඒ වගේම මහා මායා විසව සංසාරයක් පුරාවට පිරුවා වූ කුසල් ධර්මයන්ගේ ශක්තිය. ඒ නිසා නෝනා සමාජය තුල කාට හෝ ලෙඩක් දුකක් වේදනාවක් සිද්ධ වෙනවා නම් නෝනා හේතුවකින් තොරව නම් කවදාක්වත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. හේතුවක් නිසාමයි සිද්ධ වෙන්නේ. මොනවාද හේතු? සත්ව ඝාතන, සත්ව හිංසා, මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය හිංසන, කායික මානසික කරන්නා වූ පීඩන ප්‍රධානම දේ. ඒ වගේම ද්වේෂය සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය. ඉතින් ඕන අනිවාර්යෙන්ම අපි කළා වූ දේ විපාකයන් තමයි යහපත උදෙසා හෝ අයහපත උදෙසා සමාජය තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා හේතුවකින් තොරව සිද්ධ වෙන දේ. ඔබ මෙතන ආපු ගමන් මට කිව්වේ අර දරුවේ ගොඩනැගිල්ලකින් පැනලා ජීවිතේ නැති කරගත්තා කියලා. ඒ වගේම ඊට පස්සේ ඔබ මතක් කළා රෝහලක රෝගියෙක් උඩ ඉඳන් පැනලා එයා දිවි නසා ගත්තා කියලා. සවනස කෙනෙකුට ඇයි මෙහෙම දිවි නසා ගන්න හිත සකස් වෙන්නේ කියලා ඔබ මගෙන් ප්‍රශ්න කළා. ඒතකොට දැන් හිතන්න ඔබට දිවි නසා ගන්න හිතක් සකස් වෙනවද? නැහැ. අපි බලන්නේ කොහොම හරි ජීවිතේ ආරක්ෂා කරගන්න. අහපාරට බැස්සත්, වෙනයම් ගඟකට බැස්සත්, මුහුදකට බැස්සත්, සෙනගක් ඉන්න තැනකට ගියත්, වාහනයක ගියත් අපි සෑම වෙලාවකම උත්සාහ ගන්නේ නෝනා ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ උත්සාහ ගන්නවා කියන්නේ මොකද්ද? අපි තුල දැනීම් සකස් වෙන්නේ ජීවිතය ආරක්ෂා උදෙසා. ජීවිතේ විනාශ කර ගැනීම උදෙසා අපිට දැනීම් සකස් වෙන්නේ නැහැ. සෑම මොහොතකම කවුරු හරි කිව්වොත් ඔන්න අද බෝම්බයක් පිපිරෙනවා කියලා ඔබ අද පාරට යනවද? නැහැ.
කවුරු හරි කිව්වොත් ඔන්න වසංගත තත්ත්වයක් තියෙනවා උතෙන්ට යන්න එපා කියලා ඔබේ රෝහලට යනවද නැහැ නේද ජීවිතේ ආරක්ෂා කරගන්න දැන් පහුගිය කාලේ ඔය මේ අර උණ රෝගය නිසා ඔය IDH රෝහලේ රෝගියෙක් හිටියා විදේශිකව ඔය වටේ පිටේ දින කඩවලුත් වහලා දිනවා කියලා මට කවුද කිව්වා බෙහෙත් ගන්න යන රෝගීන්ගේ ප්‍රමාණයත් ගොඩාක් අඩු වුණා කියලා ඇයි ජීවිතේ ආරක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය එනිසා අපි මෙච්චර ජීවිතේ ආරක්ෂා කර ගැනීම උදෙසා අපේ දැනීම් සකස් වෙද්දී තව කෙනෙකුට අර වගේ තට්ටු නිවාසයකට නැගලා සැලසුම් සහගතව ඒ ගැන හිතලා නෝනා බිමට පයින්න හිතෙනවා නම් ඒ දැනීමත් සකස් වෙන්න හේතුව ඒ ඔබ ජීවිතේ ආරක්ෂා කරගන්නේ යම් වෙහසක් ගන්නවා වගේද අර උඩේ ඉඳන් පයින්න දරුවා ජීවිතේ විනාශ කිරීම උදෙසා වෙහසක් ගන්නවා ඔබේ වෙහස ගන්නේ ජීවිත ආරක්ෂා උදෙසා ඒ දරුවා වෙහස ගන්නේ ජීවිතේ විනාශේ අන්න දැනීම දෙන්නාගේ සකස් වෙනවා. ඒතොර දැනීම කියන්නේ මොකද්ද? විඥානය. වෙන දෙයක් නෙමෙයි. ඒතොර විඥානයේ දැනීම සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? සංස්කාරපත්‍ය විඥාන. සංස්කාරපත්‍ය විඥාන. ඔබට ජීවිතේ ආරක්ෂා කරගන්න දැනීම සකස් වෙන්නේ ජීවත් වීමට අදාළ සංස්කාර ඔබ පිටිපස්සේ තියෙනවා. බලවත් සත්ව හිංසා සත්ව ඝාතන මනුස්ස හිංසා මනුස්ස ඝාතනය නැහැ. එතකොට අර දරුවා නැත්තම් අර රෝගී මහත්මයා අර උඩ ඉඳන් පල්ලෙහාට පයින්න දැනීම සකස් වෙන්නේ ඒ දැනීමට අදාළ සංස්කාරයන් යා පිටිපස්සේ තියෙනවා. ඒ දැනීමට අදාළ සංස්කාරයන්ට තියෙනවා. ඒ දැනීමට අදාළ සංස්කාරයන් තියෙන නිසා ඒ සංස්කාරයන්ට විපාකෙට එන්න නෝනා යාට දැනීම සකස් වෙන්නේ අපි ජීවිතේ ආරක්ෂා කරගන්න ගන්නා වූ වෙහස හා සමාන වෙහසක් ඔහු ජීවිතේ නැති කර ගැනීම උදෙසා ගන්න. දැන් බලන්න පහුගියේ 1971 ඉඳන් මේ කාලය දක්වා මේ රටේ කොච්චර කැරලි තිබ්බද දේශපාලන හේතුන් නිසා ඒ වගේම ජාතිවාදී හේතුන් නිසා ඔය කොටි සංවිධානය නිසා ඒ වගේම මේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් නිසා බරපතල වූ යුදමය තත්ත්වයන් සමාජය තුළ ඇති වුණා විනාශකාරී තත්ත්වයන් සමාජය තුළ ඇති වුණා නෝන එවැනි තත්ත්වයන් තුළ කොයි ස්ථානම් මනුස්ස හිංසන සිද්ධ වුණාද කියලා බලන්න 89 කාලේ වදකාගාර තුල කොයි සා මිනිස්සයෝ අමු අමුවෙන් මහා ප්‍රපාතයන්ට පෙල්ලුවද කියලා බලන්න අමු අමුවෙන් ජීවිත විනාශ කළාද කියලා බලන්න මොනා ඔවා විපාකෙට එනවනේ ඔවා විපාකෙට එනවා සමහර සත්තු මරන්නේ ගලක් උඩට ගෙනිලා ගලෙන් පල්ලෙහාට දානවා අර මහා කළු ගල් තලාවට දානවා ඒ සතා කුඩු වෙනවා දැකලා තමයි ආසතුට වෙන්නේ එහෙම නැතු එයාට සතුට නැහැ එහෙම නැතුල සතුටන්නේ කුමන්තන කාරීව යම් යම් හේතුන් නිසා නෝනාගේ නෝනාව ගේ උඩ ඉඳන් තල්ලු කළ මරපු මහත්තුරු නැද්ද කුමන්තන කාරීව අනුන්ගෙන් අල්ලස් අරගෙන කොන්ත්‍රාක් අරගෙන තවත් මිනිස්සෙක් උඩ ඉඳන් පල්ලෙහාට පෙරලලා මරපු අය නැද්ද කුමන්තන කාරීව වාහන වලට යට කරලා මරපු අය නැද්ද විපාකෙට එන්නේ නැහැ ඉතින් මරණාසන්න මොහොතේ එවැනි අය උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවයේ තුල යහපත් සිටවිල්ලක් සකස් වෙලා මව් කුසට ආවොත් නෝනා යා ලෝකෙට බිහි වෙච්ච වෙලාවේ ඉඳන් එයාගේ දැනීම් සකස් වෙන්නේ දුර්වල දිසාවට. මොකද අකුසල් බලවත්. උපාදාන පත්‍යා භවෝ මරණාසන්න මොහොතේ උපාදානයේ සකස් උනේ කුසල් සිතකට අදාළව. නමුත් පිටිපස්සේ අකුසල් බලවත්. පිටිපස්සේ අකුසල් බලවත්. ඉතින් එහෙම බලවත් උනාට පස්සේ ඒ දරුවා මව් කුසෙන් ලෝකෙට බිහි වුණාට පස්සේ පටන් ඕනා අපිට නිරේතුරුව මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් මේ දරුවා තුලින් දකින්න පුළුවන් සංස්කාර හේතුවෙන් සකස් වෙනා වූ දැනීම් මව් කුසෙන් ලෝකෙට බිහි වෙච්ච අත දරුවාගේ පටන් අපිට දකින්න පුළුවන් සමහර මේ පුංචි අත දරුවෝ ඉන්නා නෝනා දැඩි විදියට කේන්ති ගන්න ඉතින් අපි ඉස්සරහට එන දරුවෝ අරගෙන අම්මලා ඉහි දරුවා අරගෙන අම්මලා ආවට පස්සේ ඒ දරුවා මෙහෙම ඉස්සරහන් තියෙනවා මම පන්සිල් සමාදන් කරලා පිරිසූත්‍රයන් දෙකක් කියලා දෙවියන්ට ඥාතීන්ට පින් දීලා ඔක්කොම කරලා ඉවරයි මේ දරුවා එක වචනකින්වත් කෑ ගැහුවේ ඇඬුවේ නෑ නෝන මේ දරුවා අච්චර දෙයක් මං කතා කරලා පින් දීලා මේ සියල්ල ඉදිරියේ කකුල් දෙක හොලව හොලව අත් දෙක හොලව හොලව උඩ බලාගෙන හිටියා මිසක් එක වචනයකින්වත් කෑ ගැහුවේ ඇඬුවේ නෑ මං දන්නවා මේ දරුවා සංසාරේ සංස්කාර පත්‍ය විඥාන. තාම මේ දරුවගේ මූණ දැක්කෙත් නැහැ. මං ඇස් දෙක පියාගෙන නමස්කාරය කියන්නේ ගෙනකො අර අම්මා දරුවා මෙතන ඉස්සරහින් තිබ්බා. තාමන් දරුවගේ මූණ දැකලා නැහැ. දරුවාගේ මූණ නොදැක්කත් මම දැක්ක එක දෙයක්. මොකද්ද? සංස්කාර පත්‍ය විඥාන. මේ දරුවා සංසාරේ බනහපු යාට එහුරුව තියනවා. සමහර දරුවෝ ඉන්නවා
මේ හොඳට සද්ද නොකරනවා වටපිට බල බල වේවා කර කර සද්ද නොකරනවා මෙතෙන්ට ඇවිල්ලා පුතේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වෙලාව ඉදන් කෑ ගන්න තේරුණාද කියන වෙලාව ඉදන් අවසාන වෙනකන් කෑ ගන්නවා අන්න ඒ වෙලාවේ මං තා මේ ළමයාගේ මූණ දැකලත් නැහැ ඒ දරුවාගේ එතනත් මං දකින්නවා සංස්කාර පත්‍ය විඥාන මේ දරුවා සංසාරේ ධර්මයට කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි මම පන්සිල් මළුවේ මීට ඉස්සෙල්ලා දවසක් කිව්වා මම පින්ඩ පාතට ගෙදරකට යද්දී ගෙදර හිටිය අවුරුදු 3ක් වගේ වයස ගෑනු දරුවා මට මෙහෙම පසක පිහිඳල වැන්දා පසල පිහිඳල වඳින්දි ඒ අම්මා එහෙම වැන්දේ නැහැ එහෙම වඳින්දි මං ඒ අම්මට කිව්වා මේ දරුවා නම් පෙර ජීවිතේ හොඳ උපාසක අම්මා කෙනෙක් කියලා ඒ අම්මා ගත්කටදම කිව්වේ මගේ දරුවා උපාසක අම්මා කෙනෙක් නෙමෙයි ඒ අම්මට ඒක ගලප ගන්න බැහැ ඒ අම්මට පටිච්ච සමුප්පන්න ලෝකයේ පිළිබඳ ජීවිතයේ පිළිබඳ ඒ අම්ම දන්නේ නැහැ නමුත් මං එතන දැක්කේ දරුවා නෙමේ සංස්කාර පත්‍ය අවිඥානං සංස්කාර හේතුවෙන් ඒ දරුවා තුල සකස් වුණා වූ දැනීම ඒ අම්මා පසඟ පිහිටවල වඳින්න නැතුව ඒ දරුවා අවුරුදු 3ේදී අර විදියට පසඟ පිහිටවල වඳින්නේ නෝනා සංස්කාර පත්‍ය අවිඥානං කියන ධර්මතාවය තාම දැන් මේ පාසල් ගිහිල්ලත් නැහැ මේ දරුවෝ මේ කිරි දරුවෝ එතකොට ඒ කිරි දරුවන් තුලින් අපි යම් ධර්මයක් දකින්නවද නැද්ද දකින්නවා සමහර අම්මලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ දරුවා යකෙක් වගේ කියලා මගේ පියවරු ඔක්කොම තුවාල වෙලා තියෙන මේ දරුවා කිරි බොන්න ගිහිල්ලා මේවා ඔක්කොම හපනවා කේන්තියෙන් දේශයෙන් කියලා කොණ්ඩේ ඔක්කොම මගේ ගිහිල්ලා කොණ්ඩේ ඇදලා දානවා විනාශ කරනවා ඒ දරුවා කියද්දී සංස්කාර පත්‍ය අවිඥාන අපිට අගින්නේ ඒකයි දරුවා දකින්න ඕනේ ඒ දරුවාගේ ක්‍රියාව තුලින් අපි සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවේ දකින්නවා එන්න ඉතින් ඒ වගේ සමහර අම්මලා කියනවා අනේ ස්වාමීන් වහන්ස මේ මගේ දරුවාගෙන් නම් මට කවදාක්වත් එක වචනකින්වත් හිතරිදීමක් වේදනාවක් සකස්ුනේ නැහැ කිය එන්න ඒකත් හේතුඵල ධර්මයක් එහෙනම් නෝනා ළමා කාලේ පටන්ම අපිට සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුලින් ළමයාගේ ස්වභාවයන් හඳුනගන්න ළමයාගේ ස්වභාවයන් අඳුරගන්න පුළුවන්. එතකොට ඒ ස්වභාවයන් අඳුරගෙන ඒ දරුවා තුල යම් දුර්වලභාවයක් තියෙනවා නම් මේ දරුවා ධර්මයට අදාළ කටයුතු වලදී අකමැති භාවයක් ප්‍රකාශ කරනවා නම් ධර්මයට අදාළ කටයුතු වලදී මේ දරුවා උකටලී භාවයක් දක්වනවා නම් අපි හඳුනගන්න ඕනේ දුර්වලතාවය නේද? අඳුන කරන්න ඕනේ දුර්වලතාවය. දරුවා පුංචි කාලේම සීමාව ඉක්මලා දේශය ඇති කර ගන්නවා නම් ව්‍යාපාදේ ඇති කර ගන්නවා නම් අම්මා තාත්තාත් එක්ක ගැටෙන දිශාවට යනවා නම් අපි තේරුම් ගන්න ඕනේ මේ දරුවා පිටිපස්සේ දෙමාපියන්ට ද්වේෂයෙන් සකස් වෙන්නා වූ අකුසල් සංස්කාරය තියෙනවා කියලා. ඒ හඳුනාගන්නේ දරුවාට ද්වේෂ කරන්න නෙමෙයි. දරුවාට වෛර කරන්න නෙමෙයි. මේ දරුවා මගේ හතුරෙක් කියලා හිතන්න නෙමෙයි. අම්මා තාත්තා කෙනෙකුට කවදාකවත් ඒක කරන්න බැහැ. දරුවා කියන්නේ හේතුඵල ධර්මයක් දෙමාපියන්ගේ. එහෙනම් දෙමාපියන් නිරතුරුව නොනා තමන්ගේ දරුවා කෙරෙහි මහා බ්‍රහ්මයා කියන තැන ඉඳන් දකින්න ඕන. තමන්ගේ දරුවා කෙරෙහි රහතන් වහන්සේ කෙනෙක් කියන තැන ඉඳන් දකින්න ඕනේ. අන්න එතනයි සම්මාදිට්ඨිය. කවුරු හරි අම්මා කෙනෙක් කියනවා නම් කවුරු හරි තාත්තා කෙනෙක් කියනවා නම් මගේ පුතාට මං හොඳට ඉගැන්නුවා මගේ පුතා දැන් කෝටිපතියෙක් යාන වාහන තියෙනවා ඔක්කොම තියෙනවා නමුත් මගේ පුතා සිල්පද බිඳිනවා ඒක මට ප්‍රශ්නයක් නෑ මම අපි දෙන්න දැන් භාවනා කරනවා කියලා කියන්න පුළුවන්ද කියන්න බෑ කවුරු හරි කියනවා නම් මගේ පුතා කෝටිපතියෙක් එයා සිල්පද බිඳින බව ඇත්ත ඒකට ප්‍රශ්නයක් නෑ මට මම මගේ පුතා කෝටිපතියෙක් කළා මම මගේ පුතා ඉහළ වෘත්තිකයෙක් කළා දැන් අපි දෙන්න සුවසේ භාවනා කරනවා කිව්වොත් ඒ අම්මගේ තාත්තාගේ භාවනාවේ සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද භාවනා කරනවා නමුත් ඒ තුළ සම්මාදිට්ඨිය දුර්වලයි සම්මාදිට්ඨිය දුර්වලයි අනේ පිටි සිටුතුමා සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතේ ඒ සෝවාන් ඵලයට පත් වෙච්ච අනේ පිටි සිටුතුමා තමන්ගේ පුතා පන්සල්ට යන්නේ නැහැ ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ නැහැ කීකරු නැහැ සංඝයාට දන් හැන්දක් බෙදන්නේ නැහැ අනේ පිටි සිටුතුමා සෝවාන් වෙච්ච උත්තමෙක් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැක්ක උත්තමෙක් ඒ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැක්ක අනේ පිටි සිටුතුමා අනේ පුතා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයන් මට වැඩක් නැහැ කියලා අතහැරියද? අතහැරියානම් සෝවාන් ඵලයේ තබා සම්මාදිට්ඨියවත් තියනවද? නැහැ. තියෙන්න විදිහක් නැහැ. මුද සම්මාදිට්ඨිය අර්ථය බුදුරජාණන් වහන්සේට කීකරු භාවය. ඒතර බුදුරජාණන් වහන්සේට කීකරු අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා තුලින් දරුවෙකුට විය යුතු යුතුකම් මොකද්ද කියන කාරණේ දන්න කෙනෙක්. දරුවා සුවසේ මව් කුසේ රැකබලාගෙන සුවසේ ලෝකෙට බිහි කරලා සුවසේ ඒ දරුවා ලොකු මහත් කරලා
සුවසේ ඒ දරුවාට ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා සුවසේ දරුවා විවාහයක් තුලින් සමාජගත කරලා එයාට දායාද පවරලා යහපත් මිනිස්සෙක් හැටියට සමාජගත කිරීම අම්මා තාත්තගේ අන්න සද්ධාව බුදුරජාණන් වහන්සේට කීකරු අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේට කීකරු තාත්තා කෙනෙක් අනේ පිරිසිතුමා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් දරුවෙක් බවට පත්වෙච්ච තාත්තා කෙනෙක් ඒ තාත්තා මොකද කළේ පුතා පන්සල් යන්නේ නැහැ පුතා ධර්මයට කැමති නැහැ පුතා දානයක් බෙදන්නේ නැහැ පුතා බණක් අහන්නේ නැහැ කියලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා පුතා අතහැරලා දැම්මේ නැහැ එහෙම දැම්මනම් අනේ පිරිසිතුමා තුම අවම වශයෙන් සම්මා දිට්ඨිය වස්නේ අනේ පිරිසිතුමා මොකද කරන්නේ පුතේ එන්න මෙන්න මේ කහමනුසීය තියාගන්න ඔයාද පන්සල්ට ගිහිලා සිල් සමාදන් වෙන්නේ කහමනුසීයක් දීලා අරින්න පුතාව සම්මා දිට්ඨිය කහමනුසීයක් දීලා පුතා අරින්දි මම දකින්නේ කහමනුසීයවත් පුතා නෙමේ මම දකින්නේ ඒ තාත්තාගේ සම්මා දිට්ඨිය ශක්තිමත් බව පුතා පොය දවසේ පන්සල් ගිහිලා දෙවෙනි පොය අහමනු 200ක් හරි ඊට වැඩි ගාණක් දීලා පුතා වරිනවා පන්සල්ට ඒ අරිනවා කියන තැන මන් දකින්නේ තාත්තා කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේට කීකරු තාත්තා කෙනෙක්ගේ සම්මා දිට්ඨිය ආර්ථේ තියෙන යුතුකම් දෙවනි දවසේ පොයට ගියා තුන්වෙනි දවසේ එයා සල්ලි ගත්තේ අන්න නෝනා සමාජගත කළා ධර්මයට අදාළව තමන්ගේ දරුවා අධර්මයේ පෙදිසාවට යද්දී සම්මා දිට්ඨිය තියෙන තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා නෝනා සම්මා දිට්ඨිය ආර්ථයන්ට අදාළව ඒ දරුවාව සමාජගත එනිසා කිසිම අම්මා කෙනෙකුට කිසිම තාත්තා කෙනෙකුට බෞද්ධ සිංහල බෞද්ධ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කියන්න අයිතියක් නැහැ මගේ දරුවා කීකරුයි මගේ දරුවා සැරවරුසයි මගේ දරුවා අපි කියන දේ අහන්නේ නැහැ එනිසා මගේ දරුවාට මම පිට පස්සේ අවවාද කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒ අම්මා දවසේ පැය 24 භාවනා කරන අම්මා තාත්තා කෙනෙක් උනත් ඒ අම්මා තුල සම්මා දිට්ඨිය ශක්තිමත් වෙලා එනිසා කිසිම අම්මා තාත්තා කෙනෙකුට ඒ වචනේ කියන්න බෑ. දරුවෝ ලෝකෙට බිහි කළා නම් දරුවන් නුදෙසා කළ යුතු යුතුකම් අම්මා තාත්තා කළ යුතුයි නෝනා. දරුවෝසා අම්මා තාත්තාගේ යුතුකම් මිටු කරන්නේ නැත්නම් යම් හේතු සාධක දක්වමින් ඒ යුතුකම් මගහැරලා දරුවා විනාශය කරා යවනවා නම් දරුවා දිවි නසා ගන්න තැනට යවනවා නම් දරුවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තැනට යවනවා නම් දරුවා හිරගෙදෙට්ට බන්ධනාගාරයට යවනවා නම් දරුවා දුරාචාරයට යවනවා නම් කවදා හරි අම්මලා තාත්තලා මැරිච්ච දාකට ඒ අකුසලේ විපාක දෙන්නේ ඒ අම්මලා තාත්තලා දරුව වෙලා ඔය විදියට ජීවිතේ විනාශ කරගන්න හිතසකස් වෙලා සංස්කාරපච්චය විඥාන එනිසා නිරතුරුවම පුංචි දරුවාගේ පටන් කිරි දරුවාගේ පටන් සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවය නෝනා ධර්මානුකූලව අපිට මුදින් හඳුර ගන්න පුළුවන්. එතකොට එහෙමනම් පාසල් වයසට යද්දී පන්ති කාමරයේදී ගුරුතුමාට ගුරුතුමියට විදුහල්පතිතුමාට ලැබුණා වූ බලවත් වගකීමක් තියෙනවා නෝන. ඒ වගේම පන්ති කාමරයෙන් පිට ගෙදරදී අම්මා තාත්තට ලැබුණා වූ බලවත් වගකීමක් තියෙනවා. ඒ දරුවාගේ හැසිරීම රටාව නිරීක්ෂණය කරන්න. එයා කොයි පැත්තටද වැඩියෙන් නැඹුරු කොයි පැත්තටද අඩුවෙන් නැඹුරු ඒවා ධර්මානුකූලව සංස්කාරපත්‍ය විඥානං කියන ධර්මතාවය තුල දැකලා නොනා ඒවාට අදාළ පිළියම් යොදන්නේ යම් පන්ති කාමරයක යම් දරුවෙක් කොන් වෙලා මුළු ගැන්විලා පොදුවේ අනිද්ද ශිෂ්‍යයින් සමග මුහු වෙන්නේ නැත්තම් උනා ගුරුතුමා දැනගන්න ඕනේ ද අම්මා තාත්තා දැනගන්න ඕනේ මේ දරුවාගේ ඊට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවය කියනවා ඊට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්චි දරුවෙකුට පාසලේ ඉගෙන ගන්න ළමයි 40 දෙනාට තමන්ගේ අනාගතය පිළිබඳ දැනීම් 40ක් සකස් වෙන්නේ කෙනෙක් කියනවා ගුරුවරයා අහනවා පන්ති කාමරේ ළමයි 40 ගෙන් ඔබ අනාගතේ ලොකු වෙලා කවුද වෙන්නේ කියලා එයා කියනවා මම ගුවන් නැවියෙක් වෙනවා කියලා අනිත් කෙනා කියනවා මං හමුදා නිලධාරියෙක් වෙනවා කියලා අනිත් කෙනා කියනවා මං වෛද්‍යවරයෙක් වෙනවා කියලා අනිත් කෙනා කියනවා මං ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අනිත් දරුවා මොකක්වත් කියන්නේ නැහැ. එයාට දැනීමක් සකස් වෙන්නේ නැහැ. එයා කවුරු වෙනවද කියලා ඇහුවාම එයාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. අන්න නෝනා හොයන්න වටින තැන. ඇයි එයාට දැනීම සකස් වෙන්නේ සංස්කාරපච්චය විඥානං අර ශක්තිමත් තැනට අදාළ සංස්කාර වහලා තියෙන්නේ. හිර වෙලා තියෙන්නේ. අන්න එතකොට ගුරුවරයා දැනගන්න ඕනේ දෙමාපියන්ට කියන්නේ අම්මේ තාත්තේ දරුවාගේ මෙන්න මේ වගේ අඩුපාඩුවක් තියෙනවා
අනිත් දරුවෝ ඔක්කොම කෙනෙක් දොස්තර මහත්තයෙක් වෙනවා කෙනෙක් ඉංජිනේරුවරයෙක් වෙනවා කෙනෙක් පොලිස් නිලධාරියෙක් වෙනවා කියද්දී මේ දරුවාට කිසිම එවැනි දැනීමක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේ දරුවාට ඊට අදාළ කුසල් සංස්කාරයක් ජීවිතේ තියෙනවා. මේ දරුවා පින කෙරෙහි යොමු කරන්න, ධර්මයේ කෙරෙහි යොමු කරන්න, තව තව පින ශක්තිමත් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඉහළ වෘත්තිකයෙක් වෙන්නේ ඔබට දොස්තරක මහත්තයෙක් වෙන්න ඕනි කියලා දැනීම සකස් වෙන්නේ, ඔබට ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනි කියලා දැනීම සකස් වෙන්නේ ඔබ පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා, ඔබ බෞද්ධෙක් නම් ස්වාමින් වහන්සේලා ළඟට ගිහිල්ලා, ක්‍රිස්තියානි මහත්තයෙක් නම් පූජකතුමන්ලා ළඟට ගිහිල්ලා, හින්දු මහත්මයෙක් නම් හින්දුවේ අදාළ පූජකතුමන්ලා ළඟට ගිහිල්ලා යහනවා ස්වාමීන් වහන්සේ හොඳ නරක කියන්නේ මොකද්ද, කුසලයේ අකුසලයේ කියන්නේ මොකද්ද, සීලයේ දුස්සීලභාවයේ කියන්නේ මොකද්ද, සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද, වින පව කියන්නේ මොකද්ද? අහලන ඕනා යා නිවැරදි දේ තුල ස්ථානගත වෙනවා. නිවැරදි දේ තුල ස්ථානගත වෙනවා. එතකොට මේ නිවැරදි දේ තුල ස්ථානගත වීමේ ඵලය තමයි මේ ජීවිතේ පහේ පන්තියේ ඉගෙන ගන්න දරුවා අත උස්සලා කියනවා මම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙනවා කියලා. මම අනිවාර්යයෙන්ම ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. මම අනිවාර්යයෙන්ම මේ රටේ മന്ത്രി කෙනෙක් ඇමති කෙනෙක් වෙනවා කියලා. කොහෙන්ද දැනීම ආවේ? සංස්කාර පත්‍ය විඥානන් ඕන. ඒස පන්ති කාමරේදීම දරුවෙක් කොන් වෙනවා කියද්දී අපි ඒ දරුවා තව කොන් කරලා දානවා නම්, අපි ඒ දරුවා තව හුදකලා කරලා දානවා නම්, ඒ දාන මාසාර අකුසල් සංස්කාරයන්ට එයා එකතු කරගන්නේ අකුසල් සංස්කාරය. අකුසල් සංස්කාරයෙන්මයි. මොකද අපි ඒක තේරුම් ගන්නේ නැහැ. අපි ඒක දකින්නේ ධර්මානුකූලව කර්මානුකූලව නෙමෙයි. අපි ඒක දකින්නේ මේ පෞරුෂත්වයක් නැහැ කියලා. ඒතර පෞරුෂත්වය කුමක ඵලයක්ද කියලා අපි දකින්නේ නැහැ. පෞරුෂත්වය ඇති වෙන්නත් හේතුවක් තියෙන. හැමෝගෙම පෞරුෂත්වයේ ශක්තිමත් නැහැ. ඒතර ඇයි පෞරුෂත්වයේ ශක්තිමත් නැත්තේ? සංසාරේ පෞරුෂත්වයේ ශක්තිමත් වීම උදෙසා අදාළ කරුණු කාරණා ඉෂ්ට කරලා නැහැ. එහෙනම් දරුවෙක්ගේ පෞරුෂත්වය දුර්වල වෙලා ඒ දරුවා සමාජෙන් කොන් වෙන්නේ යනවනම් අන්තිමයා වෙන්නේ යනවනම් වහ වහ ඔහු අඳුර ගන්න ඕනේ. අඳුරගෙන දෙමාපියන්ට ඒ පිළිබඳ දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කළේ දරුවා ඊට අදාළ පින තුල කුසලයේ තුල ශක්තිමත් කරන්න ඕනේ. අවදානම අපි දැකලා අවදානම තුල නිරතුරුවම අවදියෙන් ඉන්න ඕනේ. මොකද අවදානමේ තව තව අවදානමක් කරා ගියොත් මම දිවි නසා ගන්නවා කියන තැනට යට එන්න පුළුවන්. එතෙන්ද තමයි යාගේ සිතුවිලි සකස් වෙන්නේ. ඊට අදාළ අකුසල් යා පිටිපස්සේ තියෙන නිසා. ඒ නිසා නෝනා සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවය තුළ දරුවාගේ හැසිරෙන ස්වභාවය මත මෙයා කොයි දිශාවටද යන්නේ කියන දැනීම අපි සකස් කර ගන්න ඕනේ. ඒක සකස් කර ගන්න නෝනා ඒ පිළිබඳ ධර්මානුකූල අධ්‍යාපනයක් ඒ කාට වැඩි හිටියන්ට තියෙන්න ඕනේ. ධර්මානුකූල අධ්‍යාපනයක් වැඩි හිටියන්ට නැත්නම් පටිච්ච සමුප්පන්න ජීවිතයක් පිළිබඳ අවබෝධයක් නැත්නම් දරුවා කියන අර්ථය තුල ඉඳගෙන මේ ජීවිතය තුල කියන අර්ථය තුල ඉඳගෙන අපි මේක දකිනවා නම් අපිට කවදාක්වත් නොවනා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම දේශනා කරනවා සෑම දරුවෙක්ම නොවනා පාප මිත්‍ර ආශ්‍රයෙන් අයින් වෙන්න කියලා. ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රයෙන් අයින් වෙන්න කියලා කියනවා. පාප මිත්‍රයෙන් අසත්පුරුෂයෙන් ආශ්‍රය කරන්න එපා කියලා පාසල් දරුවන්ට නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා සමාජයේ තියෙනා වූ බලවත් අකුසල් මූලයන් නිසා සීලේ දුර්වලභාවයන් නිසා වැඩිහිටියන් බලවත් ආකාරයෙන් අකුසල් වඩන නිසාම නොවනා සමාජය තුල බලවත් ආකාරයෙන් පාප මිත්‍ර ආශ්‍රේ වැඩි. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හැම වෙලාවම තමන්ට වඩා දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් ඉහළ කෙනෙක් ඇසුරට ගන්න කියලා. දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් ඉහළ කෙනෙක් ඇසුරට ගන්න තනියමම ජීවත් වෙනවායි කියන කාරණේ කියන්නේ නෝනා එහෙම කෙනෙක් නැත්නම් අපි තනියම ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක තමයි වඩාත් හොඳ කියලා. කොයි වෙලාවකවත් තමාට වඩා දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් අඩු කෙනෙක් ඇසුරට ගත්තොත් එයාට ලැබෙන්නේම නෝනා අවශ්‍ය අවවාදයන් දෙමි. අනවශ්‍ය දුකට හේතු වෙන අවවාදයන්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඔබට තේරෙනවා නම් ඔබේ හිතවතා ඔබට වඩා දුර්වල කෙනෙක් කියලා කරුණා කරලා එයාත් එක පරිස්සමෙන් ආශ්‍රය කරගන්න ඔබ දක්ෂ වෙන්න. අපේ ස්වාමීන් වහන්ස කෙනෙක්ගේ චරිත ලක්ෂණ තුලින්ම නේද ඒ කෙනාව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? එහේ එයාගේ හැසිරීම තුලින්. එයාගේ හැසිරීමක් තියෙනවනේ. කවුරු හරි දරුවෙක් දැන් බලවත් ආකාරයෙන් පාසල් පද්ධතිය තුල මද්රබ්බ කියන කාරණේ මුල් බැසගෙන තියෙනවා. ඒ කියන්නේ මේ කොළඹ ප්‍රධාන පාසල් වල තියෙනවා.
මට මේ තාත්තා කෙනෙක් කියනවා මං දරුවාගේ ප්‍රශ්නයකට පාසලට යද්දී අර පාසලේ එක දෙබොක්කාවක් වගේ එකක් තියෙනවා මේක ඇතුලේ ළමයි 4 දෙනෙක් අර අයිස් කියන මද්දරවි පාවිච්චි කරනවා මේ කොළඹ තියෙන ප්‍රධානම පාසල ස්වාමින්වහන්සේ පහුගිය කාලේදී අපි දැනුවත් වෙච්ච තොරතුරු අනුව අපි හොඳින්ම දැනගත කාරණයක් තමයි සමහර පාසල්වල විදුහල්පතිවරු දැනුවත්ව පවා මේ මද්දරව්‍ය ජාවාරම් මද්දරව්‍ය දරුවන් වෙත සංසරණය වීම සිද්ධ වෙච්ච බව අපේ ස්වාමින්වහන්සේ. ඒ කියන්නේ නෝන අසත්පුරුෂ ආශ්‍රය අසත් ධර්මයන් තේන පාප මිත්‍ර ආශ්‍රය. ඉතින් එතනදී විදුහල්පතිතුමා දැනුවත්ව ඒක වෙනවා නම් ඉතින් විදුහල්පතිතුමා අසත්පුරුෂ පුද්ගල පාප මිත්‍රේ එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. ඔහුවත් ආශ්‍රය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඇත්ත කතාව. විදුහල්පතිතුමා වුණත් ඔහු ආශ්‍රය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා දරුවෝ ඕවා හේතුඵල ධර්මයන් නේ මද්ද්‍රව්‍ය සමාජගත වෙන්නේ හේතුවක් නිසා. ඒ මද්ද්‍රව්‍ය බොන්නේ හිත සකස් වෙන්නේ හේතුවක් නිසා. මද්ද්‍රව්‍ය වලින් කවදා හරි අයින් වෙන්නේ හිත සකස් වෙන්නේ හේතුවක් නිසා. ඉතින් ඒ සෑම දෙයකටම හේතුව නොනා කුසල් සහ අකුසල් කියන කාරණා. අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණය අපිට එක්තරා කාන්තාවක් යොමු කරන ලද ප්‍රශ්නයක්. ඇය ඇගේ ස්වාමියා සතු අවන්හලක සේවය කරනවා. එතනදී මත්පැන් වෙළඳාම සිද්ධ වෙනවා. ඉතින් ඇයටත් මේ මත්පැන් Taman වෙත පැමිණෙන සේවාලාභීන් වෙත ලබා දීමට සිද්ධ වෙනවා. ඇයට එම මත්පැන් එම සේවාලාභීන් වෙත ලබා දීමේ චේතනාවක් නැති බවත් එම නිසා අකුසලයක් සිදුවනවාද කියන කාරණේ ඇයට තවදුරටත් උවමනා වී තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් මේ කාරණේ පැහැදිලි කරගන්න ඇයට අකුසලයක් වනවාද කියන කාරණේ සම්බන්ධයෙන්. මෙහෙමයි නෝන අර බුදුරජාණන් වහන්සේගේ කාලේ අර වැද්දෙක් එක්ක සිටු කුමරියක් පලා යනවනේ. ආදරෙන් බැඳිලා තේන අර මස් ගේන වැද්දත් එක්ක සිටු කුමරිය යනවා. ඒක සිටු කුමරිය සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් දැන් සිටු කීරිය ගියා ආදරෙන් බැඳුනා දැන් විවාහ වුණා දැන් මෙයාව දාල යන්නත් බෑ. ඉතින් මේ සිටු කුමරිය තමයි එයාගේ බිරිඳ තමයි මස්වැද්දාගේ බිරිඳ තමයි උදේට දුණු හී ටික ඔක්කොම ලෑස්ති කරලා ඒව ටික සකස් කරලා තියන්නේ තියා. මොකද දැන් බයයිනේ නෝනා මේ මිනිස්සයා සත්තු මරන මිනිහෙක් හරි දරු මිනිහෙක්නේ. අවසට මේ මිනිස්සයා මරලා මසක් ගෙනාවොත් ඒ මස් ටික උයලා දෙන්නේ මෙයා. නමුත් මේ සිටු කුමරිය සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් සෝවාන් කෙනෙක් හැටියට දැන් එයාට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ සමංගේ නීතියානුකූල ස්වාමි පුරුෂය. ඒතර හේතුඵල ධර්මයන් තුලින් ඒක වුණා. ඒක මොකක් හරි කෙනාගේ සාංශාරික අකුසලසන් සිටු කුලයක ඉපදුනත් කැලේ ඉන්න මස්වැද්දෙක් එක්ක තමයි විවාහ ජීවිතයට යන්නේ හේතුඵල ධර්මයන්. සංස්කාරපත්‍ය විඥානං දැනීම සකස් වුණේ අතෙන්ට යන්නේ ඊට අදාළ සංසාරයේ අකුසලයක් කරලා පෙර ජීවිතේ තමන්ගේ සාම්පුරුෂයාට බලවත් ආකාරයෙන් වංචාවක් කරපු කෙනෙක්. ඒ දැනීම සකස් වෙනවා දෙයියනේ සිටු දේවිය සිටු කුලේ අර සිටු මැදුරෙද්දී අර මස්කරත්තේ තල්ලු කරගෙන යන මස්වැද්දත් එක්ක මම පැනලා යනවා කියලා මේක සකස් වෙනවා. හේතුඵල ධර්මයක්. නමුත් ගිහිල්ලා දුනුහි හදලා ලෑස්තිකලා උදේට යන්න හවසට මස්ටික උවිලා දුන්නා ඔතනකවත් සත්තු මරණ චේතනාවක් ඇති කරගත්තේ නැහැ. මොකද්ද යාට තිබෙ චේතනාව? මගේ සාම්පුරුෂයාට මං සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව මගෙන් කරන යුතුයකම් පක්ෂම කරනවා. දැන් එයා එදෙන හිතුවොත් නෑ මම මේ දුනුයි හදන්නේ නෑ මම මේ ගේන මස්ටික උයන්නේ නෑ. එහෙනම් ඒ නෝනගේ සම්මා දිට්ඨිය තියනවද? සම්මා දිට්ඨිය නැහැ. එයා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල ජීවත් වෙන්නේ. එහෙනම් එයා ඒක නොකර ඉඳීද? නැහැ. නමුත් දැන් අපේ කෙනෙක් කවුද හරි කිව්වොත් එහෙම නෝනා මාස් මාළු කන්නේ නැහැ. මහත්තයා හවසට මාළු 500ක් ගේනවා. එතකොට නෝනා මොකද්ද කියන්නේ? ඔයාට ඕන නම් උයා ගන්න මම නම් ඕවා උයන්නේ නැහැ. නෝනාට සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්ද? නමුත් එයා පෙන්නන්නේ මම නිර්මාංශ කෙනෙක් මම ඔයාට වඩා මෙච්චර ධර්මයේ තුල ඉන්න කෙනෙක් මම සම්මාදිට්ඨියෙන් පරිපූර්ණ කෙනෙක් කියලා. නමුත් එයා තමන්ගේ ස්වාමි පුරුෂයාට කලියුතු උපස්ථානයන් කරන නෝනා කෙනෙක්ද? නැහැ. සතු මරනවා කියන කාරණේ නෙමෙයි මේ ගෙනාවු මාළු 500 උයලා දෙන්න කියන කාරණේටයි මම අදාළව කතා කරන්නේ. මේ ගෙනාවු මාළු 500 උයලා දෙන කියන එක අකුසලයක් නෙමෙයිනේ. තේරෙනවද? එනිසා නෝනා කොහොම හරි Tamange යුතුයකම් පක්ෂය තේරෙනවද? සම්මා දිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් කෙනා හැම වෙලාවම Tamange බිරිඳට Tamange දරුවන්ට Tamange සාම්පුරුෂයාට Tamange අම්මා තාත්තට ඥාතීන්ට නෝනා Tamange යුතුයකම් පක්ෂය අක්කුරට ඉටු කරමින් තමන්ගේ සම්මා දිට්ඨිය ශක්තිය තව තවත් වර්ධනය කරගන්න කෙනෙක්. ඒ නිසා ඔබ කිව්වා වූ හෝටලේ ඒ දරුවා අකමැත්තෙන් වැඩ කරනවායි කියන කාරණයක් පිළිබඳව නොනා ඒක යාම තුල සකස් වෙන චේතනාව මතයි සිද්ධ වෙන්නේ. එයා තුල සකස් වෙන චේතනාව කොච්චර අකමැත්තෙන් සිද්ධ වුණා කියන කාරණේ කිව්වත් එයා මත් වතුර නම් විකුණන්නේ ඒක මිච්ඡා ජීවිතයයි. ඒක මිච්ඡා ජීවිතයයි පේනවා. ඊට අදාළ විපාකය හරි ලැබෙයි. මිච්ඡා ජීවයන්නේ ඒ නාකමැත්තෙන් කරනවා කියලා කියන්නේ බෑ නෝනා.
අකමැත්තෙන් කරන්න බෑ. ඉතින් චේතනාවක් හිතන සකස් වෙනවනේ. තමා විකුණනවනේ මත්ද්‍රව්‍ය. ඉතින් ඒක මිච්ඡා ජීවිතයිත් වෙනවා නිවන්. එයා මත්පැන් බොන්නේ නැහැ. ඒ නිසා ඒ සිල්පද බිඳෙන්නේ නැහැ. ඒක හරි. නමුත් එතනදී ආ සාම්පුරුෂයා උදෙසා තමන්ගේ යුතුයකම් පක්ෂය කරන කෙනෙක්. ඒකත් හරි ඈ. සාම්පුරුෂයා උදෙසා යුතුයකම් පක්ෂය කරනවා. නමුත් එයාට අරක්කු විකුණන්නේ තැනට දාන සාම්පුරුෂයෙක් ලැබුණත් එයාගේ හේතුඵල ධර්මය එයාව අරක්කු විකුණන දාන්නට බිරිඳ අරක්කු විකුණන දාන්නට පත් වෙන සාම්පුරුෂයෙක් තමට ලැබුණේ හේතුඵල ධර්මය නිසා. සමහර සාම්පුරුෂයෝ ඉන්නේ තමන්ගේ බිරිඳ ගණිකා වෘත්තිය යෙදුණා. තමන්ගේ බිරිඳව ගණිකා වෘත්තිය යෙදුවානේ තමන්ගේ සාම්පුරුෂයා. එහේ ඊට අදාළ සංස්කාරයන් ඒ කාන්තාව පිටිපස්සේ තිබෙනවා. ඉතින් ඒ නිසා නෝනා ඒ සමාජය තුල කොතනකවත් වැරද්දක් දකින්න තැනක් නැහැ. මොන දේ සිද්ධ වුණත් යහපත් ආකාරයට අයහපත් ආකාරයට ඔය කොයි දේ සිද්ධ වුණත් හේතුවක් නිසාමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. අ හේතුවක් නිසා නම් නෙමෙයි. ඔබ හේතුවට අකමැති නම් ඒ අයහපතට ඔබ අකමැති නම් වහ 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 ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. අන්‍යාගිව කෙනෙක් නම් මෛත්‍රියේ තුල සීලයේ තුල ශක්තිමත් වෙන්න. මෙතනින් යම් පමනකට හෝ ගැලවීමක් සැනසීමක් තියෙන්නේ ඔතනින් පමනක්මයි නෝ. මුද සමාජයේ මේ පැත්තෙන් ලෝභ ද්වේෂ මෝහයන් බුරබුරා නැගිනවා. සම්මා දිට්ඨිය අර්ථයන් වේගෙන් වේගෙන් අඩපණ වෙලා යනවා. සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වේගෙන් දුර්වල වෙලා යනවා. ඉනිසා නෝනා අපිට යහපත් දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. අයහපත් දෙයක්මයි අපිට අහන්න ලැබෙන්නේ. අකමැති දෙයක්මයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ නිසා නෝනා අපිට තියෙන්නේ වහ 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 ලෝක හැදීප පැත්තකින් තියලා නෝනා අපි මේකෙන් ගැලවෙනවා කියන කාරණා. අපි මේ විනාශය අවම කරගන්නවා කියන කාරණේයි ඒ අවම කරගැනීමේ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. එහෙම නැතුව ලෝකය හදන්න ලෝකයේ යහපත් වෙනකම් බලන්න ඕවා ධර්මයට අදාළ දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙට ආදරය කරන්න එපා කියලා නෝනා. ලෝකය කියන්නේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥානය. මේ පංච උපාදානස්කන්ධ ලෝකෙට ආදරය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද මේ පංච උපාදානස්කන්ධය මූල බීජය බවට පත් වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන බීජයෙන් ගොඩනැගුණා වූ මේ පංච උපාදානස්කන්ධ ලෝකය වර්ධනය වෙන්නේ, පෝෂණය වෙන්නේ, ලොකු මහත් වෙන්නේ කුමකින්ද? උෂ්ණාවෙන්. ඔබ මේ ආදරය කරන ලෝකය ඔබේ සාම්පුරුෂයා කියලා, ඔබේ බිරිඳ කියලා, ඔබේ පුතා කියලා, ඔබේ දුව කියලා, ඔබේ මුණුබුරා කියලා, ඔබේ මුණුබිරි කියලා, ඔබේ පෙම්වතා පෙම්වතිය කියලා ඔබ මේ ආදරය කරන ලෝකය අවිද්‍යාව කියන බීජයෙන් ගොඩනැගුණා වූ ලෝකයක්. තෘෂ්ණාව කියන්නා වූ දෙයින් පෝෂණය වෙන්නා වූ ලෝකයක්. මම ඔබෙන් අහනවා, ඔබට අවංකවම ලැජ්ජාව බය කියන දේ තියෙනවද කියලා? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ තුල ලැජ්ජාව බය කියන කාරණය අවංකවම තියෙනවද කියලා. මං කියනවා ඔබට ලැජ්ජාව බය නැහැ කියලා. මං ඇයි එහෙම කියන්නේ? ඔබ මේ මොහොතේත් ආදරය කරන්නේ අවිද්‍යාවේ බීජයටයි. ඔබ මේ මොහොතේත් ආදරය කරන්නේ තෘෂ්ණාවටයි. ඔබේ බිරිඳ කියලා, ඔබේ සාම්පුරුෂයා කියලා, ඔබේ පෙම්වතා පෙම්වතිය කියලා, ඔබේ දරුවා මුණුබුරා අක්කා නංගී මල්ලි කියලා ඔබ ඔය ආදරය කරන්නේ අවිද්‍යාවෙන් ඉපදුන තෘෂ්ණාවෙන් පෝෂණය වෙන අධර්මයේ දේකටයි. එනිසා ඔබ දකින්න මම මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ ලෝකෙට ආදරය කරන්න එපා. ඔබ ලෝකෙට ආදරය කරනවා කියලා මේ ආදරය කරන්නේ අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන අවිද්‍යාවෙන් ගොඩනැගුණු මේ ලෝකය පින්වතුනි ආදරය කරන්න සුදුසු ලෝකයක් නෙමේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අතහැරලා අභිනික්‍රමණය කරලා ලෝකේ ජයගත්තේ. ඒ නිසායි රාහුල පුංචි පුතණුවන්ට මේ ලෝකයෙන් බැහැරව ලෝකේ නිරෝධය කර මාවතට අරන් ගියේ. ඒ නිසායි යශෝදරාව මේ ලෝකයෙන් බැහැර කරලා මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පෝෂණය වෙන මේ ලෝකයේ තුල තව දුරටත් ඉන්න එපා. ඔබට ලැජ්ජාව බය තියෙනවා නම් මේ ලෝකයෙන් මිදෙන්න කියලා ඒ ලෝකයෙන් මිදෙව්වේ. ඒ නිසා මේක අවිද්‍යාවෙන් ගොඩනැගුණු ලෝකයක්. මේක තෘෂ්ණාවෙන් පෝෂණය වෙන ලෝකයක්. නමුත් ඔබට රූමත්කම තියෙනවා නම්, ඔබට ධනවත්කම තියෙනවා නම්, ඔබට උගත්කම තියෙනවා නම්, ඔබට කුලවත්කම තියෙනවා නම් ලෝකය ඔබට ආදරය කරයි. ඔබත් ලෝකයට ආදරය කරයි. නමුත් ඔය ධනවත්කම, උගත්කම, කුලවත්කම කියන්නේ සංස්කාරයක්මයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒකත් සංස්කාරයක්මයි. ඒ නිසා ඔබ එතනදත් ආදරය කරන්නේ අවිද්‍යාවෙන් සකස් වුණා වූ සංස්කාරයන්ටයි. ඒක තේරුම් ගන්න.
එහෙම නැතුව රූමත්කමට ධනවත්කමට උගත්කමට කුලවත්කමට නෙමෙයි. ඒ සියල්ල සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ තෘෂ්ණාවෙන් පෝෂණය වුණා වූ දේවල්. ඒ නිසා ඔබ ලෝකයට ආදරය කරනවා කියලා මොනසා සුන්දර රූමත් ධනවත් උගත් කුලවත් කෙනෙකුට ආදරය කළත් මගේ කියලා උපාදානය කරගත්තත් ඒ ඔබ උපාදානය කරගන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාරයකටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයෝ අනිත්‍යයි කියලා. එහෙනම් ඔබ කොච්චර ආදරෙන් මගේ කියලා මොන රූමද්දේ ළඟට ගත්තත් මොන සුන්දර ධනවත්දේ ළඟට ගත්තත් මොන කුලවත්දේ උගත්දේ ළඟට ගත්තත් ඒ ගත්තා වූ දේ වෙනස් වෙලා යන දෙයක්මයි. ඒ ගත්තා වූ දේ අනිත් වෙලා යන දෙයක්මයි. ඒ නිසයි මම ඔබට කිව්වේ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ තුල ලැජ්ජාව බය තියෙනවද කියලා. ඔබ තාමත් ලෝකයට ආදරය කරන කෙනෙක් නම් ලෝකය මගේ කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් ලෝකය මගේ ආත්මය කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ලෝකය නැවත නැවත ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් මං කියනවා ඔබට තාම ලැජ්ජාව බය නැහැ කියලා ධර්මානුකූලව. මොකද ඔබ මේ ලෝකය කියලා මගේ කරගෙන ඉන්නේ අවිද්‍යාවෙන් ගොඩ නැගුණා වූ අවිද්‍යාවේ බීජයෙන් ගොඩ නැගුණා වූ තෘෂ්ණාවෙන් පෝෂණය කරන්නා වූ අනිත්‍ය වූ ධර්මතාවයන් ගොඩක්මයි. අපි මුලින්ම පැහැදිලි කරගන්නට උත්සාහ කළේ දිවිනසා ගන්නට පුද්ගලින් පෙළඹෙන්නේ ඇයි, ඒ වගේම විවිධ රෝගාබාධවලට මිනිසුන් ලක්වන්නේ ඇයි කියන කාරණා සම්බන්ධයෙන්. ඒත් සමගම තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා පෙ ස්වාමීන් වහන්ස. මේ දිවිනසා ගන්නා පුද්ගලයාගේ පටිච්ච සම්පන්න උපත කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කරගන්නට පුළුවන්? මෙහෙමයි පුතේ, දැන් ඔබ මගෙන් අහන්නේ යම් කෙනෙක් දිවිනසා ගත්තොත් ඒ දිවිනසාගත්ත පුද්ගලයාගේ පටිච්ච සමුප්පන්න උපත කොයි ආකාරයෙන් වෙයිද කියන කාරණේනේ. එතකොට දැන් මම ඔබට පැහැදිලි කළා කෙනෙක් දිවිනසා ගන්නේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුල ඈ. අහේතුවකින් නම් නෙමෙයි, අහේතුවකින් කිසි කෙනෙක් දිවිනසා ගන්නේ නැහැ. හේතුවක් තියෙනවාමයි, හේතුවක් තියෙනවාමයි. ඔබට ජීවිතේ රැක ගන්න තියෙන කුමනා වගේම ඔහුට ජීවිතේ නැති කර ගන්න උමනාවක් ඇති වෙන්නේ ඔහු සංසාරේ කළා වූ අකුසල් විපාකයන් නිසාමයි. එතකොට ඒ අකුසල් විපාකෙට එන්න තරම් එයාව අරගෙන ඉන්නේ අකුසලේ බලවත් භාවයේ. මොකද එයාට කල්යාණ මිත්‍රයෙක් මතු කරලා දෙන්නේ නැහැ. එයාට වඩා උගත් කෙනෙක්, දැනුම තියෙන කෙනෙක් එයාට ඇසුරට පත් වෙන්නේ නැහැ. එහෙයි එම වෙන්නේ නැත්තේ. අනිවාර්යයෙන්ම අකුසලේ විපාකෙට යන්න තියෙනවා. දැන් ඕනක් කොච්චර ඉන්නවද දිවි නසා ගන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් එක පාට එයාට කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. හම්බ වෙලා එයා ධර්මයක් අහලා වහ 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 දිවි නසා ගන්නවා කියන එක ජීවිතෙන් අයින් කළාම දානවා. නමුත් ඒ කල්යාණ මිත්‍රයාට මුණ ගැහෙන්නේ හේතුවක් නිසාමයි. ඊට අදාළ කුසලයක් තිබ්බා. ඒ නිසාමයි හේතු වෙන්නේ. එතකොට කෙනෙක් දිවි නසා ගන්න තැනට යද්දී අර කිසිම දෙයක් එයාට ජීවිතේ මුණ ගැහුනේ නැත්තම් ඒ කියන්නේ එයාගේ අකුසලයේ ඇතරටම බලවත්. ඒතර අකුසලයක් විපාකට එන්නේ නෝනා තව තව අකුසල් කරාපිව අරගෙන යන. තව තව අකුසල් කරාපිව අරගෙන යන. ඒතර ඒකයි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම ධර්මයේ අංක එකට දාන්නේ. දැන් මේ පසුගිය සතියේ මම කුටිය වැඩ ඉන්නකොට මහතුරු දෙන්නෙක් ආවා. අවේලාවේ ආවේ. සුදු ඇඳුමක් ඇඳගෙන එහෙම මේ ධර්මයට අදාළ විදියකට ආවේ නැහැ. මම ඒ දෙන්න දැක්කා. ඒ දෙන්නත් එක්කම ස්වාමීන් වහන්සේ නමකු වැඩම කළා. ඒ ස්වාමීන් වහන්සේ මම හොඳට අඳුරනවා. කුටියෙන් කවුරු හරි උගුර පාදනවා එළියට ආපුවා. මෙතන දැන් කවුද ඉන්නේ? ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා, ගිහි අය දෙන්නෙකුත් ඉන්නවා. ඒතර මං ස්වාමීන් වහන්සේගෙන් ඒ ස්වාමීන් වහන්සේ මේ මහතුරු දෙන්නත් ඔබ වහන්සේත් එක්ක ආවේ කියලා නෑ කිව්වා. ඒතකොට දැන් මං තාම තුන් දෙනාම එහෙම ඉන්නවා. මං ඒ මහත්යලා ඇයි මේ වෙලාවේ කියලා නෑ ස්වාමීන් වහන්සේ, අපි නිකන් ආවා කිව්වා. මං ගෝ ඇයි මහත්යෝ නිකන් ආවේ කියලා. දැන් දවල් දෙකයි නිකන් ආවේ කියද්දිම නෝනා මේ දෙන්නගේ හැසිරීම රටාවත් එක මට තේරුණා මේ දෙන්නා නම් සත්පුරුෂ චේතනාවකින් ආපු දෙන්නේ නෙමෙයි. අසත්පුරුෂ චේතනාවකින්මයි ඇවිල්ලා තියෙන කියනගේ දෙන්නාගේ මූණු දෙක දැක්ක ගමන් මම තේරුම් ගත්තා. මං කරපු දේ දැන් මේ දෙන්නාව දමණය කරන්න නම් මෙයා මෛත්‍රියෙම දමණය කරන්න ඕනේ. මං ස්වාමීන් වහන්සේව එහෙමම තිබ්බා. උන්වහන්සේට අඬ ගැහුවේ නැහැ. මං ගේ එන දමහත්වේ එනන් දැන් නිකන් ආවනම් ඇවිල්ලා වන්දනා කරලා යන්නකෝ. වන්දනා කළේ මම දන්නවා මේ නිකන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අරහෙන් වටෙන් ඇවිල්ලා මෙහෙම කළා, මට වන්දනා කළා, මං අභිවාදන සීලස කියලා පින් අනුමෝදන් කරලා මේ දෙන්න වාඩි වුණා. දැන් නැකිලා යන්න බලාපොරොත්තුව නැහැ.
මේගොල්ලෝ වාඩි වුණා මම ස්වාමීන් වහන්සේට ගිහුවා ස්වාමීන් වහන්සේ කරුණා කරලා ඇවිල්ලා ඇතුලේ වැඩ ඉන්න කියලා. තේන්න මම ආසන පනවන්නේ කියන්නේ ආසනෙත් පැනවිලා ඉතින් ඇතුලේ කුටියේ. දැන් මේ දෙන්න වාඩි වුණාම මේ දෙන්න මගෙන් එකපාරට ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැද්ද කියලා. මං කව මහත්තයෝ බණ ධර්ම දේශනා කරන දැන් නම් අදාසන් නැහැ මේ ඡන්ද තිනවා. ඒ නිසා අදාසන් නැහැ කියලා. ඊට පස්සේ මේ මහත්තයා දෙන්න කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හරියට මිනිස්සු බයිනවනේ. නායක ස්වාමීන් වහන්සේලාත් බයිනවා රූපවාහිනී බණ කියන ස්වාමීන් වහන්සේලාත් බයිනවා. මං කව මහත්තයෝ මම නම් ඔය දැන් තමයි ඔය කතාව ඇහුවේ. ඇයි බනින්නේ ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේ සම්මා දිට්ඨිය ගැන කියනවා. නමුත් සූත්‍රගත ධර්මයේ සම්මා දිට්ඨියට දරුවන් කෙරේ සද්ධාව අයිති නැහැ කියලා නේ කියන්නේ. මොකද කියන්නේ? මම සම්මා දිට්ඨිය කියද්දි දරුවන් කෙරේ සද්ධාව සම්මා දිට්ඨිය අංගයක් කියලා කියනවා. එයා කියනවා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට දරුවන් කෙරේ සද්ධාව ඇතුල් කරලා නැහැ. මං කව මහත්තයෝ දරුවන් කෙරේ සද්ධාවක් නැහැ කියන්නේ අමිත්‍යා දෘෂ්ටිකයක් නේ. ඇත්තද බොරුද? එරුවන් කෙරේ ශ්‍රද්ධාවක් නැත්නම් ਉਹ මිත්‍යා දෘෂ්ටිකයක් නෙමෙයිද? එනනවා සම්මා දිට්ඨිය පළවෙනි අර්ථය වෙන්න ඕනේ තෙරුවන් කෙරේ යූ ශ්‍රද්ධාව. දැන් ඒක කිව්වහම අන්න තේරුම් ගත්තා. ඊළඟට එයා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සෘතය කියන කාරණේ කොතනකවත් කියන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගයේ තුල බැස ගන්න නම් සෘතය කියන කාරණේ අනිවාර්යම ති. මං කව මහත්තයෝ මම ඕනෙම ධර්ම දේශනාවකදී පළවෙනිම කියන්නේ මොකද්ද? එක කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙක සද්ධර්ම ශ්‍රවණේ. තුන නුවණි සෘතේ කියන්නේ ඔය තුනට නෝනා. මං ඒක තේරෙන භාෂාවෙන් කියනවා. සෘතේ කියන කාරණය සකස් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින් සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කිරීම තුලින්. ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සෝවාන් ඵලය ගැන කතා කරද්දී කොතනකවත් ධර්මානුධම්ම ප්‍රතිපදාව ගැන කියන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ ධර්මානුධම්ම ප්‍රතිපදාව සෝවාන් අංගයක් කියලා. මං කව මාත් ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? උත්තරයක් නැහැ. මං කව ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ වෙන දෙයක් නෙමේ. මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. මේ උතුම් සත්‍යස් බෝධිපාක්ෂික. ඒකට දැන් පිළිතුරකුත් ලැබුණේ නැහැ. දැන් මේ මහත්තයා මට එක පාඩට කියනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ආපුවාම වන්දනා ආසනයක් පනවල වන්දනා කරන්න කියලා. ඔබ වහන්සේ ඇයි අර ස්වාමීන් වහන්සේ තාම හිටගෙන තියාගන්නේ කියලා. අර ස්වාමීන් වහන්සේ ඇයි තාම මං කව මහත්තයෝ මහත්තයාගෙන් මං ඇහුවා මොකටද ආවේ කියලා. නිකන් කිව්වා. මං කව එහෙනම් ඇවිල්ලා වන්දනා කරලා යන්න කියලා. ඉතින් වන්දනා කරලා යන්න කියලා ඇවිල්ලා දැන් මහත්තයා මොනවද මේ කරන්නේ මෙතන? එතන මහත්තයා දැන් ඔහොම අහද්දී මට පුළුවන් ද ඒ ස්වාමීන් වහන්සේ මෙතෙන්ද ගෙන්නන්න? කියපු ගමන් නැගිට්ටා. නැගිටලා මං අර දෙන්නම ස්වාමීන් වහන්සේ ළඟට එක්කන් ගියා. එක්කන් ගිහලා ගෝ ස්වාමීන් වහන්සේ මේ මහත්තුරු දෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ආපුවාම ආසන පනවලා වන්දනා කරන්න කියලා. එහෙනම් මං එහෙම කළේ නැහැ කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා මං ඒවා බලාපොරොත්තු මෙතෙන්ට ආවේ නැහැ කියලා. මං ඒ උන්වහන්සේ මං හොතර දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. මට උන්වහන්සේත් එක්ක ඕන ප්‍රශ්නයක් බේරගන්න පුළුවන්. නමුත් මේ දෙන්නාවේ අසත්පුරුෂ චේතනාවෙන් කියලා මං අර මුලින්ම දැක්කා. මුලින්ම දැක්කා. එතකොට බලන්න ඕනා අතින් සල්ලි වියදම් කරගෙන මේ දවල් දෙකට මහා අවකාශ දෙකේ මේ බයිසිකලයට පෙට්‍රල් ගහගෙන බලන්න මොනසා අකුසල් කරගන්නවද කියලා නෝනේ. දැන් එතකොට ඒ මහත්යාගේ දැක්ම තමයි මේ මහත්යා කිව්වේ. ඒ මහත්යා සම්මාදිට්ඨියට තෙරුවන් කෙරේ සද්ධාව ඇතුල් කරගන්නේ. එතකොට දැන් ඒ තෙරුවන් කෙරේ අසද්ධාවම නේද මේ මහත්යා මේ අපිට මතු කරලා පෙන්නුවේ. ඒ නිසා නෝනා නිරතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තොරව නෝනා අපි මේ ධර්ම මාර්ගය අල්ලන්න ගියොත් අපි වැරදි පැත්තෙමයි අල්ලගන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මිනිස්සු සිද්ධ කරගන්නා වූ මේ අකුසල් වල ප්‍රබලත්වය දැන් ඔබ වහන්සේට මුහුණ පානට වූ සිද්ධියක් ඇසුරින් අපිට ඒ පුද්ගලයන් විසින් රැස් කරගන්නා ලද අකුසල් කන්ද පිළිබඳව පැහැදිලි කරා. අපේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයට සිද්ධ කරගන්නා වූ අකුසල්මද අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තමන්ගේ ජීවිතය තොර කර ගැනීම උදෙසා හේතු සකස් කර දෙන්නේ? කරගත්තා වූ අකුසලයේ මතනේ දැන් සිද්ධ වෙන්නේ පුතේ. දැන් මම මේ කිව්වේ මහත්තුරු දෙන්න. ඔබ දකින්නවද මොන අකුසලයක්ද කරගෙන ගියේ කියලා? සහකාර ඉංජිනේරුවරයෙක් කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ අර සූත්‍ර පොත් තනියම කියව ඒකේ පාලි වචන විතරයි දන්නේ. ඒක හරියට ගලපලා ඒ විදියට මිනිස්සුන්ට දැනෙන විදියට කියන තේරුමක් නැහැ. පාලි වචනේ සුතේ කියලා එතන කොහොම හරි තියෙනවා. ඕක දැන් මගිනුත් බලාපොරොත්තු වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා තියෙනවා. මට ඉතින් ওই වචනේම ඒගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක පැහැදිලි කරලා විස්තරාත්මකව කිව්වහම ඒක තේරුම් ගන්නෙ නැහැ. ඒතොර නෝනා මගේ වැරද්දද ඒක? ඒතොර දැන් මෙතන සංඝයාවත් අපහාසයටපත් කළා, ධර්මයත් විවේචනයටපත් කළා, බුදුරජාණන් වහන්සේවත් විවේචනයටපත් කළා, සම්මා දිට්ඨියට
තෙරුවන් කෙරේ සද්ධාවත් නැහැ කියලා අමෝලික ධර්මයක් තුල ජීවත් වෙද්දී නෝනා ඕවේ අකුසල් පොඩි වේවිද කියලා බලන්නකෝ ඉතින් ඔවෙනි බලවත් අකුසල් තමයි සමාජයේ අපිට දිවි නසා ගන්න තැන්ට හිත හදන්නේ නෝනා ඒ දිවි නසා ගන්න තැන්ට හිත අරන් යද්දී එයා තමා තමාගෙන් පරිගන්නේ එක්කෝ තමා සමාජයෙන් පරිගන්නේ එක්කෝ සමාජයෙන් පරිගන්නවා එක්කෝ තමා තමාගෙන් පරිගන්නවා ඒතකොට දැන් මේ තමාගෙන් පරිගත්තත් සමාජයෙන් පරිගත්තත් ඔව් කාගෙන්ද පරිගන්නේ තමාම පටිච්ච සමුප්පන්න කළා වූ අකුසල් තමාම පටිච්ච සමුප්පන්නෝ තමාගෙන් පරිගන්නවා කියලා එයා දකින්නේ නැහැ එයාට ඒ දැක්ම නැහැ ඒ නිසා කෙනෙකුට දිවි නසා ගන්නවා කියලා එයා ජීවිතේ නසා ගනිද්දී තමාගේ පටිච්ච සමුප්පන්නව කළා වූ අකුසල් වලින් එයා පරිගනිමින් අනාගත පටිච්ච සමුප්පන්න අකුසල් මහා ගොන්නක හිමිකාරේ බවට පත් වෙනවා ඒසා දිවි නසා ගන්න කෙනෙක් නම් නෝනා සුගතියේ ඉපදෙනවායි කියන කාරණය මන්නම් දකින්නේ මොකද ඒ ද්වේෂය ඒ වෛරය ඒ පරිගැනීම තුල කවදාක්වත් යහපත් දෙයක් නම් සකස් වෙන්න තියෙන ඉඩකඩ නෝනා 100ට 1ක් තමයි තියෙන්නේ 99ක්ම දුගතියට වැටෙන ධර්මතාවයන් තමයි සකස් වෙන්නේ තියෙන්නේ එනිසා නිරේතුරුවම මොණයම් හේතුවක් නිසාවත් නෝනා තමන්ගෙන් පරිගන්න හෝ අනුන්ගෙන් පරිගන්න ජීවිතේ නැති කරගන්න හිතුනොත් කරුණා කරලා තමන්ට වඩා දැනුමෙන් තේරුමෙන් වැඩිහිටි කෙනෙකු මුණ ගැහෙන්න. තමන්ට වඩා දැනුමෙන් තේරුමෙන් වැඩිහිටි කෙනෙකු මුණ ගැහෙන්න ඊට අඩු කෙනෙක් නම් මුණ ගැහෙන්න යන්නේ එපා. වහ වහ ඒ සිතුවිල්ල වෙනස් කරගන්න එසේ නොවුනොත් මේ ජීවිතේ තමන් නැති කරගන්න සතුටෙන් පෙළඹෙන්න පුළුවන්. නමුත් එහි විපාක යන්න ඕන කල්ප ගානක් මහා ඉනි ජාලාවන් මැද ගෙවන්න අපිට සිද්ධ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. අපි ස්වාමීන් වහන්ස කායානුපස්සනාව වඩන කෙනෙකුට නිරන්තරයෙන්ම ආනාපාන සති භාවනාව වැඩෙනවද කියන කාරණේ විශේෂයෙන්ම කය පිළිබඳව අවධානය යොමු කරමින් සිටින විට තමන්ගේ හුස්ම හුස්ම රැල්ල ගැන අවධානය ඇති වෙලා එතනදී ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වැඩෙනවද කියලා ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා මෙහිමයි නෝනා ඉතින් කායානුපස්සනාව කියන කාරණේදී ආනාපාන සතිය කියන කාරණේ කායानुපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ කායගතාසති සූත්‍රේ නම් මුලින් කායानुපස්සනාව පුහුණු කළා අවසානයේ ආනාපාන සති භාවනාවට ගිහිල්ලා ආනාපාන සති භාවනාව තුළින් රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන භව නිරෝධයට යන මාර්ගයේ කායගතාසති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ආනාපාන සති සූත්‍රයේදී නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා රූපේ අනිත්‍යභාවය දකින්න කියලා රූපේ සතර මහා ධාතුවක් ඇටියෙට ආයතන හයක් ඇටියෙට මරණානුස්සතියක් ඇටියෙට ඉරියව්පාත්තන කයක් ඇටියෙට අත්තික සංඥාවක් ඇටියෙට ඒ රූපේම අනිත්‍යභාවය දකින්න කියලා. මොකද අපි බැඳුනොත් බැඳෙන්නේ රූපයකටනේ නෝනා. අපි තුල යම් කාම සංඥාවක් ඇති වුණොත් ඒනතර කාමයන්ට අදාළව රාගයට දේශයට මෝහයන්ට අදාළව යම් සංඥාවක් ඇති වුණොත් ඒ සංඥාව අපි තුල සකස් වෙන්නේ රූපයක් ඇසුරෙන්මයි නෝනා. රූපයකින් තොරව කාම සංඥාවක් සකස් වෙනවද? රූපයක් ඇසුරෙන්මයි අපිට මේ කාම සංඥාව සකස් වෙන්නේ. ඒ රූපේ නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද? අනිත්‍ය උදයක්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ අනිත්‍යභාවයේ නිරේතුරුවම මොන රූපය දැක්කත් මේ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්නේ කියලා. එතකොට යම් කාම සංඥාවක් සකස් වුණා නම් ඒ කාම සංඥාව සකස් වුණේ රූපයක් ඇසුරෙන් නම් ඒ රූපය සතර මහා ධාතුවක්ද නැද්ද? අනිවාර්යයෙන්ම සතර මහා ධාතුවක්. ඕනෑම රූපයක් සතර මහා ධාතුවකින්මයි සැදිලා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා නෝනා රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් ජීවත් වෙන්න කියලා. රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් ජීවත් වෙන්න රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් ජීවත් වෙද්දී නෝනා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාම සංඥාවෙන් අපෙන් බැහැරට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ කාමයන් නිරේතුරුවම මායයා හැටියට ජීව දකිමින් ජීවත් වෙන්න කියලා. මේ කාම සංඥාවන් මායයා පංච උපාදානස්කන්ධ මායයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන් නිරේතුරුවම අපිව විනාශයට පීඩාවට දුකට පිට වෙන මාර ධර්මයන් හැටියට දකිමින් ජීවත් වෙන්න කියලා. මුලින්ම දැන් එයා නිරේතුරුවම මේ කාමයන් සකස් වෙන්නේ රූපයක් ඇසුරෙන් කියලා දැකලා ඒ රූපයේ අනිත්‍යභාවය දකිනවා. රූපේ නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ, රූපමීය වශයෙන් ගන්නෙ නෑ. අනේ මේ රූපය නිසා පුතා කියන රූපය නිසා දුව කියන රූපය නිසා බිරිඳ සාම්පුරුෂයා පෙම්වතා පෙම්වතිය මේ රූපයන් නිසා කාම සංඥාවන්මයි මාතුල සකස් වෙන්නේ මම ඇස පිනවන්නමයි දිව පිනවන්නමයි නාසය පිනවන්නමයි ශරීරය පිනවන්නමයි මනස පිනවන්නමයි මම මේ රූපයන් උපයෝගී කරගන්නේ අන්නේ ආ නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය දැක්කා
ඊළඟට එයා දැක්ක මේ රූපය සතර මහා ධාතුවකින්මයි හැදිලා තියෙන්නේ අනේ මේ සතර දහා ධාතුව අනිත්‍යයි මම මගේ පුතා මගේ දුව මගේ බිරිඳ මගේ සාම්පුරුෂයා කියලා සතර මහා ධාතුවකට ආදරය කරන එක මෝහයට අදාළ ධර්මතාවයක් කියලා එයා දකිමින් අන්‍යා කාම සංඥාවන් සියුම් කරගන්න ඊළඟට එයා නිරේතුරුවම ඒ කාම සංඥාවන් සියුම් කරගෙන නොනා සතර මහා ධාතුවක් හැටියට කියලා දකිමින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම කාම සංඥාවක් මෙයා මාර ධර්මයක් හැටියට දකිනවා මේ රූප වේදනා රූපය නිසා සකස් වෙන වේදනා ස්පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් නිරේතුරුව මාර ධර්මයන්මයි මම දැස් පියාගෙන දකිනවා සංසාරේ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මාව මෙතෙන්ට අරගෙන ආවේ මේ රූපය නැමැති රූපය සතර මහා ධාතුවක් හැටියට නොදැක්ක නිසාමයි මේ රූපය අනිත්‍ය වශයෙන් නොදැක්ම නිසාමයි මේ රූපය මායාටයිති ධර්මතාවයක් කියලා නොදැක්ක නිසාමයි මේ මොහොතේ මේ රූපය ඔබ මායා හැටියට නොදැක්කොත් ඔබ නිරේතුරුව මේ රූපය මගේ කරගත්තොත් මගේ ආත්මය කරගත්තොත් මම මේ රූපය තුල ඉන්නවායි කියලා ගත්තොත් ඔබ සෑම නිමේෂයකදීම පටිච්ච සමුප්පන්න අනාගතයේ උදෙසා ඔබ නැවත නැවත උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය සක්මත් කරගන්න. අන්‍යා නිරේතුරුව රූපය මාර ධර්මයක් හැටියට දකිනවා. දෙයිනේ මේක මාරයටයි තියු ධර්මයක් දුකටයි තියු ධර්මයක් ඒ නිසා මම මේ රූපයට බැඳෙන්නේ නැහැ කියන තැන ඉඳන් එයා කාම සංඥාවන් සියුම් කරගන්න. ඒව සියුම් කරගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිත නිරේතුරුවම සමාධිමත් සිතක් බවට පත් වෙනවා කියලා. ඒ කාම සංඥාවන් තුනී වෙද්දී ඒ සිත සියුම් භාවයට පත් වෙනවා. කෙලෙස් වලින් සියුම් භාවයට පත් වෙනවා. කාමයන්ගෙන් සියුම් භාවයට පත් වෙනවා. සිත තුල නිරේතුරුවම සමාධිමත් සිතක් ඇති වෙනවා කියලා. තේන්නේ? අර නන්දක කියන ස්වාමීන් වහන්සේ වරක් භික්ෂුණීන් වහන්සේලාට කියනවා සුන්දර උපමාවක් මේක. හරක් මරන්නෙක් ඉන්නවා ඒ හරක් මරන්නා එළදෙනෙක් මස් කරනවා තියුණු සැතක් අරගෙන තියුණු පිහියක් අරගෙන යා එළදෙන මස් කරනවා එතකොට එළදෙන මස් කරන මස් වැද්ද ඉස්සෙල්ලා මොකද කරන්නේ ඒ එළදෙනගේ යටි උදරයේ යටි ප්‍රදේශයෙන් සම සියුම්ම කපනවා නෝන සම සියුම්ම කපලා සියුම්ම කපලා සියුම්ම කපලා සම වෙන්ව ගන්නවා ඉස්සෙල්ලාම එහෙම නැතුව සම තියාගෙන මස් කපන්නේ නැහැ එළදෙනෙක් මස් කරන කෙනා තම තියුණු සැතෙන් අර සම විවර කරලා නොනා සමත් මස්කයක් බැඳිලා තියෙන සියුම් නහර සියුම් සිවිය සුදු පැහැ රතු පැහැ සිවිය අර තියුණු පිහියෙන් කපලා 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 හොඳින් කපලා සම්කය බැහැර කරමු දැන් මස්කය වෙනම තියෙනවා ඇතුළු මස්කය සම්කය වෙනම ගත්තා කොහොමද සම්කය වෙන්කලේ සම්කයත් මස්කයත් බැඳිලා තියෙන අර සියුම් සිවිය සියුම් නහරවල් අර තියුණු පිහියෙන් කපලා කපලා හොඳින් කපලා වටේට කපලා සම්පූර්ණයෙන් මෙයා දැන් සම වෙන්ව ගත්ත නෝන. එයා සම වෙන්ව ගත්ත දැන් මස්කය වෙනම තියනවා සම්කය වෙනම තියනවා. මේ මස් වැද්දා මේ සම්කය කිලුටක් තියනවා නම් අයින් කළා දාලා මේ මස් වැද්දා කියනවා මේ සම්කය මේ මස්කය වහලා මම මේ එළදෙන හිටියා වගේම හදනවා කියලා. මේ සංකය මේ මස්කයට තිබුණා වගේම මං සවි කරනවා කියලා කියනවා. ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බැහැ. ඇයි ඒක කරන්න බැරි? ඒ සංකයත් මස්කයත් බැඳිලා තිබුණා වූ අර සිවිය සුදු පැහැ සිවිය රතු පැහැ සිවිය සියුම් නහර මහ නහරවල් සියල්ලම කපලා 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 දැම්මන ඕන. කුමකින්ද කැපුවේ? තියුණු සැතකින් කැපුවා. ඒ තියුණු සැතෙන් ඒ සියලුම සිවිය කපලා දැම්මට පස්සේ සියුම් නහර මහා නහරවල් කපලා දැම්මට පස්සේ ඒ සම්කයට කවදාක්වත් ඒ මස්කය නැවත හාවීමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය මේ ඔබේ අධ්‍යාත්මික රූපය ඒ වගේම මේ ඇසට අරමුණු වෙන්නා වූ බාහිර රූපය මේ සම්කයයි මස්කයයි හැටියට දකින්න කියලා. මේ අධ්‍යාත්මික රූපය මස්කය හැටියට දැකලා මේ අධ්‍යාත්මික රූපයට අරමුණු වෙන්නා වූ බාහිර රූපය මේ තුන එකතු වෙලා සකස් වෙන්නා වූ පස්සය එයා ඒ පස්සය නෝනා අර තියුණු සැත කියන්නේ මොකද්ද මෙතෙන්දී විදර්ශනා නුවණ එයාගේ අධ්‍යාත්මික රූපය බාහිර රූපයත් එක්ක පස්සය වෙන තැනදී එයා ඒ පස්සය නිරේතුරුවම නෝනා තුෂ්ණාවෙන් බැඳෙන්න දෙන්නේ නැහැ
එයා අර විදර්ශනා නුවණ නැමැති සත අරගෙන අර පස්සේ තෘෂ්ණාවත් සමග බැඳෙන්නා වූ සියලු බැමි කපලා 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 දානවා නෝනා. එහෙම ඒ සියුම් බැමි කපලා සියුම් සිවිය කපලා සියුම් නහර කපලා ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කියන මේ නහර එහෙම නැත්නම් මේ සිවිය පස්සයට යා නොවියා කපල අයින් කළාට පස්සේ කවදාක්වත් නොවනා ඒ පස්සය භවය සකස් වෙන තවත් පටිච්ච සමුප්පන්න ජීවිතයක් බවට පත් වෙනවද නැහැ අර එළදෙන නැවත හා කරන්න බැහැ එළදෙනගේ මස්කය කවදාක්වත් ඒ සම්කවයට හා කරන්න බැහැ මොකද ඒක බැඳිලා තියෙන සිවිය කැපුවා නහර කැපුවා ඒ වගේ යම් භික්ෂුවක් යම් ගිහි පින්වතෙක් පින්වතුනි අර පස්සය බැඳෙන තෘෂ්ණාවත් පස්සයත් බැඳෙන්නා වූ ඒ සිවිය කපල දැම්මොත් ඒ කියන්නේ තෘෂ්ණාව කියන සිවිය කපල දැම්මොත් නෝනා කවදාක්වත් ඒක නැවත හාවීමක් නැහැ. එතකොට යා ඒ තෘෂ්ණාව කියන සිවිය කපන්නේ කුමෙන්ද? විදර්ශනා නුවණ කියන සියුම් සැතෙන් නෝනා. තේන්නාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී රූපේ අනිත්‍යභාවය දකින්න මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න මේ රූපය මාර ධර්මයක් කියලා දකින්න මේ රූපය මාර ධර්මයක් කියලා දැකලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සංහිඳුනා වූ සිතෙන් ඊළඟට අන්න ඔබට ඕනනම් රූපාවචර ධානය ඇති කරගන්න පුළුවන් ඊළඟට අරූපාවචර ධානය ඇති කරගන්නත් පුළුවන් ඒ සියල්ල ඇති කරගෙන යෝගාවචරයා දකිනවා දෙයනේ මේ රූපයත් අනිත්‍ය වූ දෙයක් මේ සතර මහා ධාතුවත් අනිත්‍ය වූ දෙයක් මේ රූපාවචර ධානත් අරූපාවචර ධානත් සියල්ල අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දැකලා නෝනායා විදර්ශනා නුවණ උතුම් සම්මා ඥානයන් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කරන අයගේ අවබෝධය ලබන්න නම් අනිවාර්යෙන්ම යා මේ අධ්‍යාත්මික රූපය කියන බාහිර රූපය මේ බැඳිලා තියෙනා වූ තෘෂ්ණාව කියන මේ සිවිය කපන්නම වෙනවා නෝනා. කපන්නම වෙනවා. මේ සිවිය කපන්න නම් අනිවාර්යෙන්ම විදර්ශනා නුවණ අත්‍යවශ්‍ය වෙනවා. යම් දවසක අපි මේ විදර්ශනා නුවණ උපයෝගී කරගෙන මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් බැඳී යන මේ තෘෂ්ණාව කියන සිවිය අපි කපා ගත්තා නම් මේ බැඳී යන මේ සියුම් නහරවල් මහා නහරවල් තෘෂ්ණාව කියන නහරවල් අපි කපාගෙන මේ දෙක දෙකක් බවට වෙන් කරගෙන නොනා අපි ලෝකයේ තුල ජීවත් වුණා කියන්නේ කවදාක්වත් අපි ආයිමත් මේ ලෝකෙට ආවෙන්නේ නැහැ මේ අධ්‍යාත්මික රූපය එදාට පංචස්කන්ධයක් පමණයි පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතර සතිපට්ඨානය එතෙන්ට තමයි අරන් යන්නේ. මේ කාරණය මේ සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන කෙනෙක්ම අපිට එවන ලද කාරණයක්. ඒ පුද්ගලයා විමසන්නේ රහතන් වහන්සේට වචී සංස්කාර තිබෙනවාද කියන කාරණයයි. මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා කාරණා තුනක් දේශනා කළා තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කාය සංස්කාර කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසයෙන්. ඒ වගේම මේ කය පවත්වාගෙන යන උපකාර කරන්නා වූ ධර්මතාවයන් කාය සංස්කාර කියලා කියනවා. ඒකෝර කය පවත්වාගෙන යන උපකාර කරන ප්‍රධානම දේ තමයි ආස්වාස ප්‍රාස්වාසය. ඒකෝර මේ ලේ ගමනාගමනය, මේ ආහාර ජීර්ණය, මේ බහිස්රාවයේ කටයුතු මේ සියල්ලම නොනා කාය සංස්කාරයෙන් දැනිටයි ගැනීම. ඒකෝර වචී සංස්කාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විතක්ක ਵਿਚාරයන් කියන කාරණය. අපි යමක් හිතලා අපි ඒක ප්‍රකාශ කරනවා. වාචී සංස්කාර. ඒතර මනෝ සංස්කාරයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඥා චේතනාවන්. හඳුනා ගැනීම සහ ඒ සංස්කාර සකස් වෙනවායි කියන කාරණයයි. මනෝ සංස්කාරයන් කියලා දේශනා කරන්නේ. එතකොට නෝනා දැන් කවුරු හෝ කියනවා නම් රහතන් වහන්සේ කෙනෙක් තුල කාය සංස්කාර, වාචී සංස්කාරයන්, මනෝ සංස්කාරයන් සකස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අර රොබෝ කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා නෝනා රහතන් වහන්සේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයන් අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන් දැක්ක කෙනෙක්. නමුත් උන්වහන්සේ කාය සංස්කාරයන් තුල ජීවත් වෙනවා. උන්වහන්සේ ආස්වාස ප්‍රාස්වාසය කරනවා. නමුත් ඒ ආස්වාස ප්‍රාස්වාසය උඩට ගනිද්දී ඇතිවීම දකිද්දී රහතන් වහන්සේ ප්‍රාස්වාසය අනිත්‍ය වශයෙන් දකි. උඩට ගනිද්දී ජීවිතය කියලා දකිද්දී ආස්වාසය පහතට එද්දී මරණය කියලා දකිනවා. එතකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ රහතන් වහන්සේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගෙන ඉන්නවද? නැහැ.
නමුත් රහතන් වහන්සේ සාරිපුත්ත මෙආනන් වහන්සේ මුගලන් මහෝත්තම මෙආනන් වහන්සේ පටාචාරා මහත්මයන් වහන්සේ පිරිණිවි යන අවසාන මොහොත දක්වා කාය සංස්කාරයන් තුල ජීවත් වුණා. නමුත් කාය සංස්කාරයන් අවබෝධයෙන්ම නිවි යන්නේ නොනා පිරිණිවි යන මොහොතේ. එතෙත් කාය සංස්කාරයන් තුල ජීවත් වුණත් කාය සංස්කාරයන් කෙලේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් උන්වහන්සේලා තුල සකස් වීම. ඒතර වචී සංස්කාරයන් කියන්නේ නිරහතුරුවම රහතන් වහන්සේ වචී සංස්කාරයන් තුල ජීවත් වෙනවා. උන්වහන්සේ යමක් හිතලා යමක් දේශනා කරන සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ යම් ධර්ම කාරණයක් ගැන හිතලා ඒ ධර්ම කාරණේ දේශනා කරනවා. ඒ නිසා රහතන් වහන්සේ පිරිණිවි යන අවසාන මොහොත දක්වා වචී සංස්කාරයන් තුල ජීවත් වෙනවා. නමුත් උන්වහන්සේලා අවබෝධ ඥානයෙන්ම මේ වචී සංස්කාරයෝ අනිත්‍යයි කියලා අවබෝධ කරලයි ඉන්නේ. ඒ නිසා ඒ සකස් වෙන්නා වූ කිසිම විතක්ක ਵਿਚාරයන්ට උන්වහන්සේලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේත් නිරතුරුවම මනෝ සංඥාවන් තුල ජීවත් වෙනවා. උන්වහන්සේලාටත් හඳුනා ගැනීම තියෙනවා. උන්වහන්සේලාත් මේ හොඳ දේ කරනවා. එන නමුත් උන්වහන්සේලා ඒවා කෙරේ ඒ සංඥා චේතනාවන් කෙරේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගන්නේ නැහැ. උන්වහන්සේලා දකිනවා මේ සෑම මනෝ සංස්කාරයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා. එමනම් ඉතින් රහතන් වහන්සේ නමක් තුල වචී සංස්කාරයන් නැහැ කියලා කියනවනම් ඕනා ඒක ධර්මයට එකඟ නැහැ. රහතන් වහන්සේත් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරයන් අවබෝධ ඥානෙන් අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන ඒ කාය වචී මනෝ සංස්කාරයන්ට නොඇලී නොගැටි උපේක්ෂාසගත නොවී නොනා කාය සංස්කාරයන් තුල පිරිණිවි යන මොහොත දක්වා උන්වහන්සේලා ගත. අපේ ස්වාමින්වහන්ස පහුගිය මාස දෙක තුනකට කලින් අපේ ජීවිතය සුවිශේෂ වූ වෙනස් වීම් රසකට භාජනය වුණා. විශේෂයෙන්ම අපි නිවසක් තුලට කොටු වුණා. අපේ රැකියා කිරීම අපේ රැකියා ස්ථානයෙන් ඈත්ව සිට දුරස්තව සිදු කරනු ලැබුවා. අපි හිතුවේම සෑම දෙයක්ම හොඳින්ම ඉදිරියේදී සිද්ධ වේයයි කියා. නමුත් ඔබ වහන්සේ සෑම අවස්ථාවකම පැහැදිලි කළේ ලෝකය කියලා කියන්නේ ඒ ආකාරයෙන් සුබදායි දේම සුඛදායි දේම අපිට බලාපොරොත්තු නොවිය හැකි තැනක් කියලා. මිනිසුන්ට සියල්ල අමතක වෙමින් පවතිනවා. සබහා දහමට දැක්විය යුතුයයි සිතු සාධාරණත්වය, කරුණාව, ඒ සියල්ලක්ම මිනිසුන්ගෙන් ටික ටික ඈත්ව යනවාද අපිට සිතෙනවා. කොහොම නමුත් ස්වාමීන් වහන්ස ලෝකේ පුරා බොහෝ ජනතාව තවමත් ලুকু අවදානමක සිටින්නේ. මේ සෑම දෙයක්ම මැත්තේ අපි නැවත නැවතත් සිටිය යුතු කාරණයක් තියෙනවා නේද අපේ ස්වාමීන් වහන්ස? මයි තාමත් කරුණාවෙන් ඔබ වහන්සේගෙන ඉල්ලා සිටිනවා. එය මේ මොහොතේ සෙළුම දෙනා වෙනුවෙන් කරුණාවෙන් පැහැදිලි කර දෙන හැටියට. මෙහෙමනේ දරුවෝ, දැන් ඔබ මට මතක් කරන්නේ දැන් පසුගිය කාලේ දැන් පෞගිය ගෙවුන මං හිතන්නේ මාස දෙකක තුනක කාලේ මේ කොරෝනා වසංගතය නිසා අත වශයෙන්ම කොරෝනා වසංගතයේ විකෘතියක් වියරුවක් වුණත් ඒ නිසා අපේ ජන ජීවිතයට එකතුනා වූ ගුණාත්මක දේවල් තිබ්බා. ලද දෙයින් සතුටු වීම, අල්පේච්ඡභාවය, මේ හැම දෙයක්ම මේ කාමයන්ගේ තුල තියෙනා වූ ඒ තෘෂ්ණාවේ අඩුභාවයන් මේ ව්‍යහපත් ගුණාංගයන් අපේ සමාජයට එකතුනා. ඉතින් ඒ නිසා නිරේතුරුවම දැන් ඔබ මතක් කරන්නේ දැන් මේ කොරෝනා වසංගතය සමාජයෙන් ටිකෙන් ටික පහව යද්දී ඒ අපි තුල තිබ්බා වූ ඒ තෘෂ්ණාවේ මදභාවයන්, තෘෂ්ණාවේ අඩුභාවයන් ආයිමත් පෙරලි කරගෙන මතුවෙනවා කියලා. පංච උපාදානස්කන්ධ ලෝකය කැඩෙමින්, විඳෙමින්, විසිරෙමින්, නැවත සකස් වෙමින් පටිච්චසමුප්පන්නෝ තලයි. දැන් කොරෝනා මරණ බිය ඉදිරියේ අන්නර තැනට අපි ගියා. ඒතොර දැන් අපිට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙකටම ඇහි පංච උපාදානස්කන්ධ ලෝකයේ කැඩෙමින්, විඳෙමින්, විසිරෙමින් ගණන් කරන්න. ඒතොර මේ කැඩෙමින්, විඳෙමින්, විසිරෙමින් ගණන් කරන්නේ ඇයි? පස්සය තෙත් කරන්නා වූ තෘෂ්ණාව නිසා. පස්සය තෙත් කරන්නා වූ තෘෂ්ණාව නිසා. ඒතොර මේ කෙටි ධර්මතාවය අපි හඳුනා ගන්න ඕනේ. ඒ කෙටි ධර්මතාවය අපි හඳුනා ගත්තාම අපිට ගොඩාක් දේවල් උතන හඳුනා ගන්න දෙයක් නැහැ. ඒස අපිට ලෝකේ නිවැරදි කරන්න බැහැ. ලෝකයේ ස්වභාවය තමයි මං ඒ කිව්වේ. එවැනි ස්වභාවයක් තියෙන ලෝකයක් කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයක් අපිට ඒ ආකාරයෙන් අපි හිතුවා වූ නිවැරදි තැනම තිබේවා කියලා අපිට හිතන්න බෑ. ඇයි? ඒ විකෘතිය සකස් කරගන්නේ තෘෂ්ණාව නිසාමයි. ඒතර තෘෂ්ණාව කාගේ ඵලයක්ද? අවිද්‍යාවේ ඵලයක්. චතුරාර්ය සත්‍ය දන්නේ දුක, දුකට හේතුව තෘෂ්ණාව. දුක නැති කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගය කියලා දන්නේ නැහැ. ඒ නිසා නෝනා ඒ අසරණ ලෝකයේ තුල අපි ආශ්චර්යයක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ආශ්‍රය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා භික්ෂුවක් හැටියට මම මේ කියන ධර්මයෙන් 10 දෙනෙක් නිවැරදි වුණොත් මං ඒක දකින්න ඕන මහා ආශ්‍රයයක් හැටියට. 10 දෙනෙක් නිවැරදි වුණොත් මං ඒක දකින්නේ ආශ්‍රයයක් හැටියට. ඒ නිසා 10 දෙනෙක් නිවැරදි වෙන්න. 10 දෙනෙක් නිවැරදි වෙන්න මොකද්ද? අපි මේ කොරෝනා විනාශය තුලින් යම් ධර්මානුකූල පාඩමක් ජීවිතයට එකතු කරගත්තා නම් මොකද්ද මේ ධර්මානුකූල පාඩම? අකුසලයේ බලවත් භාවය. කුසලයේ තියෙනා වූ ශක්තිමත් භාවය. කොරෝනාව ඔබට ඔප්පු කරලා පෙන්නුවා ඔබ පිනෙන් ශක්තිමත් කෙනෙක් කියලා. මැරෙන මිනිස්සු ලක්ෂ ගාණක් අතර රෝගී භාවයට පත්වෙන ලක්ෂ ගාණක් මිනිස්සු අතර කොරෝනාව ඔබට අවස්ථාවක් දුන්නා හිතන්න. ඔබ පින්වන්තයි කියලා. ඒ පින දුන්නේ දෙවියන් බ්‍රහ්මයේ ආණ්ඩුව විසින් නෙමෙයි. ඒ පින දුන්නේ ඔබම ජීවිතයේ තුලින් ජීවිතයට එකතු කරගත්තා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින්. සීලය තුලින් අන්‍යාගමික පින්වතුන්ලා නම් සීලය තුලින් මෛත්‍රිය තුලින්. ඒ නිසා කොරෝනාව අහවර වුණත් කොරෝනාව ක්‍රමානුකූලව අඩු වුණත් ඔබ ජීවිතයේ වටිනාකම දිය යුත්තේ නොනා බෞද්ධ පින්වතුන්ලා නම් ආරෂ්ඨාංගික මාර්ගයේ. මං ඔබට මතක් කළා කොරෝනාව කියන්නේ උණක් එම්බිරිසාවක්. මේ කොරෝනාව යටපත් උණක් පුතේ අපිට hina වෙන්න නම් ලෝකයේ ඉඩ දෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුණාද? කොරෝනාව යටපත් උණ බව ඇත්ත. නමුත් මේ තෘෂ්ණාවෙන් ඔද්දල්ුණ ආරේෂ්ඨාංගික මාර්ගයේ ආර්ථය දවසින් දවස ගිලින මේ ලෝකයේ තුල ඔබට වැඩි දවසක් hina වෙන්න නම් අවස්ථාව දෙන්නේ නැහැ. ඒ ලෝකයේ ස්වභාවය. ඇයි තෘෂ්ණාව වැඩි වෙන්න ලෝකයේ කැඩෙමින් බිදෙමින් විසිරෙන ස්වභාවය තව තව වැඩි වෙනවා. ඒ නිසා ඔබලා අල්පේච්ඡභාවයේ ජීවිතෙන් අලා ලද දෙයින් සතුටු වීමේ ගුණය ජීවිතෙන් අයින් කරලා මධ්‍යම ප්‍රතිපදාවට අදාළ ධර්මයන්ගෙන් ජීවිතය අයින් කරලා කාම සුකල්ලිකානු යෝගය හොයාගෙන ගිහිල්ලා තේනද ඒවා නිසා තෘෂ්ණාව ජීවිතයෙන් එකතු කරගෙන ආයිමත් ඉතින් ධර්මයට බැන බැන දෙවියන්ට බැන බැන ඉන්න නම් යන්න එපා. ඒ නිසා සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මට දැන් අවුරුදු 60යි. මට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න තියෙයිද මම දන්නේ නැහැ. මේ ඔබට අවුරුදු 30ක් නම් 40ක් නම් ඔබට තව කොච්චර ජීවත් වෙන්න තියෙනවද කියලා ඔබ දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. අපේ ජීවිතවලින් සමහර විට අඩක් ගෙවිලා සමහර විට හතරෙන් තුනක් ගෙවිලා බොහොම සුළු කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒසායේ ඉතුරු වුණා වූ සුළු කාලය තවත් මේ තෘෂ්ණාවේ සැඩපහරට අහු වෙන්නේ නැතුව මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගලාගෙන යන මේ තෘෂ්ණාවේ සැඩපහරේ ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව යන ලෝකෙට යන දිශාවකට යන්න දීලා ලෝකේ යන්නේ දුක දිශාවට ඒක වෙනස් කරන්න බෑ. ඒ දිශාවට යන ඒ දිශාවට ගියෙන් ගියදෙන් අනේ 10 දෙනෙක් හෝ මේ දැක්කා වූ සුන්දර ධර්මයේ දිශාවට යොමු වෙන්න යොමු වුණොත් ඒ ඔබටමයි.